सुपर उदासनक हम दिन आटना अद में उर्तिय कुन मार्गोपदेश ने वैरस्तहन समग्र संबंध विलासी चिन्ह दुबला बताला हम दिन आम अभी तामत आदरे गौरवे इलिगान ये वाके में ओगलोत्ते का में वैरस्तहन इधर ये टपावत्वागे नियम है तो अभी विशेष देश के तुम्हारे दिन ने कुछ अद आराधना कर ला देगा यूटी इकोन मध्यस्थान समग्र अद दिन प्रधान देश के लिए संबंध वेनवा विशेष पुद्गले अभी तहंदुना दिन पुलवां एतुमान सीईओ कोच के निकलिए तो विधायक निलंदारी में डेवलप कराने ये आवश्यक प्रदेश लगा देने ये वाकी में पर्सनल ब्रांडिंग एक्सपर्ट के निकलिए तो सामान के बहुत के लिए ब्रांड का के लिए सामान विलंद पुलवां इधर पत कराने को हमने जानने वाके ये वाकी देवर संबंधिंग विशेष तो अध्यक्ष मार्ग सह अलग पुरुष दक्के के ये वाकी में विकुनो सह अलवी करने पीली बंद ये वाकी में व्यापार उपदेश ने पीली बंद प्रवीण अध्यक्ष इंपीय ने महात्म्य के तुमान ये वाकी में प्रवीण देश के बारे एक वाशेन विविध आयतन समग्र मार्केटिंग कोर्सेज ये वाकी में मैनेजमेंट कोर्सेज मास्टर्स प्रोग्राम वाले देश ने का सिद्ध करना ये वाकी में क्वांटम लीप के ना कुहनो आयतने सम निर्मात्र वाशेन तुम्हारे कटित करना अभी එතුමාණිතා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා අමිත ගමගේ මහත්මයා ආයිබෝවන් අමිත ගමගේ මහත්මයා ඔබතුමාණන් මෙන්න වැඩිහිටියන් අපි ආදරයෙන් පිළිගන්නවා ආයිබෝවන් ඒ වගේම අනිත් දේශකතුමන් අපිත් සමග ආදර එකතු වෙන්නේ ශේෂ්ත්‍රයේ විදේශ රැකියා ශේෂ්ත්‍රයේ ඒ වගේම විදේශවලට අවශ්‍ය රැකියාවන් වලට පිරිස යොමු කරන රටේ අපරටේ තිබෙන ප්‍රධාන ආයතනය වසර 25කට අධික කාලයක් පුරාවට අපරටේ අංක 1 ස්ථානයේ රැඳී සිටින එමරල්ඩ් අයිල්ඩ් ආයතනයේ බඳවා ගැනීම අංශයේ කලමනාකරතුමා රෙක්‍රූට්මන්ට් මැනේජර් මිලින්ද ගුණවර්ධන මහතා අපි සමග එකතු වෙනවා මිලින්ද ගුණවර්ධන මහත්මයා ආයුබෝවන් සුබදාසන ආයුබෝවන් සියලු දෙනාම සුබදාසන ඔව් ඉතින් මම පොඩි හැඳින්වීමක් කරන්න ඉතාමත් කෙටි හැඳින්වීමක් කරන්න අපගේ ආයතනය ගැන අපි UTE කියලා තමයි සඳහනාම ගන්න UTE CAT කියන්නේ වසර 25කට වසර 95කට අධික අතීතයකට හිමිකම් කියන ඇමරිකාවේ කැටපිලා ආයතනය කියන්නේ විදුලි උත්පාදන ඉදිකිරීම කියන ක්ෂේත්‍රයන්හි ඉතාමත් ඉහළ ස්ථානයක සිටින කැටපිලා ආයතනයට අනුබද්ධිත ලංකාවේ තියෙන එකම නියෝජිත ආයතනය තමයි UTE CAT आयतने लंका वसर हधिक काल पवत्गे आयतने मगिनपे आयतन विविध इंजीनियर अंश वलट मार्ग संवर्धने विद्युत उत्पादने वेर हाउस वाटर ट्रीटमेंट प्लांट मटेरियल हैंडलिंग ट्रीटमेंट वेल्डिंग विविध इंजीनियर सोल्यूशन इंजीनियर सोल्यूशन इंजीनियर සේවාවන් පපෙමින් රටේ වසර 70කට අධික කාලයක් අපි කටයුතු කරනවා. ඉතින් එම ආයතනයේ අනුබද්ධිත මෙම UTE කුණු මධ්‍යස්ථානයේ මලින් තමයි අද මෙම මූර්තිය මාර්ගෝපදේශන වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අපි කෙලින්ම අපගේ වැඩසටහනට යොමු වුණොත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රැකියාව වෙළඳපොළ ගැන. රැකියාව වෙළඳපොළ දේශීය විදේශීය ඕලන්ට ගොඩක් වැදගත් වේ දුවලා පුතාලා ඔයගොල්ලෝ දැන් එලෙවල් කරලා ඉන්න. ඉතින් එලෙවල් වලින් පස්සේ ඔයගොල්ලන්ට යන්න මාර්ගය තෝරා ගන්න මොන වගේ අවස්ථාද තියෙන්නේ හොඳ දේවල් මොනවද ඔයගොල්ලෝ තුල වැඩි දියුණු කරගත්ත කුසලතා මොනවද ඒ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළමුවෙන් මම යොමු වෙනවා අමිත ගම්ගේ මහත්මයාට. අමිත මහත්මයා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න දූල පුතාලා දැන් එලෙවල් කරලා ඉන්නේ මේ අපි. ඉතින් මේ අයගෙන් සමහරක් බලාපොරොත්තු වෙනවා කැම්පස් එකට යන්න යුනිවර්සිටි ලෙවලයේ මාර්ගයේ ගමන් කරන සමහරය බලාපොරොත්තු වෙනවා වෘත්තීය මාර්ගෝපදේශ වෘත්තීය කුණු පැත්තෙන් යන්න සමහරය බලාපොරොත්තු වෙනවා higher education සස අධ්‍යාපනයේ පෞද්ගලික ආයතන හරහා ලබා ගන්න සමහරය රැකියාවට කෙලින් බඳ බලාපොරොත්තු වෙනවා කෙසේ වුණත් කුසලතාවයන් කියන එක ඉතාමත් අවශ්‍යයි මේ මොන දේ කරන්න කියත් රැකියාවකට විශේෂයෙන් යනකොට ආයතනයකින් क्वालिफिकेशन के तो वड़ा यहाँ की कुशलता वगैरह प्रमाण है कि आगे इन बलापुर के बुढ़ा के नाम टेने दूल्हा बुढ़ा वाला धन्ना बुढ़ा
කොලිෆිකේෂන් ගැන කෝර්සස් ගැන ගොඩක් හඳුනාගෙන කරලා. ඉතින් ඒවත් එක්ක ඒගොල්ලන්ට වැලියුේෂන් එකක් අගේ වැඩි කරන්න අවශ්‍ය කරන කුසලතා මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරමු පළමු වෙන්න. ඒ ආයතන විශේෂයෙන්ම ආයතනයකට ගියාම ආයතනයකින් එකක් දේවල් තේරෙකින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊයෙට මොනවද අපිට දෙන්න පුළුවන් උපදේ සමිතියමගේ මහත්මයා පළමු වෙන්න. අල්මෙන්ම UT Learning Center එකට මගේ ස්තුතිය පුද කරන්න ඕනේ මට මේකට ආරාධනා කරාට හැමෝටම නැවත සුබෝදසන අයිබෝන්. එතකොට දැන් මම හිතනවා මම මේ මේ සම්බන්ධයෙන් යමක් කියන්න වඩා සුදුසු වෙන තවත් එක කාරණයක් තියෙනවා ගයන් එකක් තමයි මට ඉන්නවා මේ වෙලාවේ ඕ ලෙවල් කරපු පුතෙකුත් අවුරුදු 11ක පුතෙකුත්. දැන් එතකොට ඒ දෙන්නම අනාගතයට යොමු කරන විදිය ගැන මම බොහොම බරපතල විදියට හිතාගෙන ඉන්න කෙනෙක්. ඒ හින්දා මං ඒ දෙන්නාගේ කුසලතා වර්ධනය කිරීම සඳහා තමයි මම මහන්සි වෙන්නේ. අධ්‍යාපනයේ කෙනෙක් කොහොමද ඉස්කෝලේ ගියාම පන්තිවලට ගියාම ඊට අමතරව මගේ බිරිඳකින් නොඅඩුව හම්බ වෙනවා. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ එහෙම නැත්නම් අපේ වටපිටාව සැකසিলা නැහැ අපේ කුසලතා වර්ධනය කිරීම සඳහා. ඒතකොට මං දන්නවා මගේ පුතු දෙන්නම ඒගොල්ලන්ගේ සම වයසේ ළමයි එක්ක ගත්තන් පස්සේ කුසලතා පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ කුසලතා මම දැකලා ඒව වර්ධනය කරලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි මම ඕනතරම් ආයතනවල ඉන්ටර්විව් බෝඩ් වල වාඩි වෙලා ඉන්නවා. එතකොට මං ගාවට එන අයව අපි ඉන්ටර්විව් කරනවා. එතකොට අපි දකින්නේ ලොකුම අඩුපාඩුව තමයි මේගොල්ලන් දැනුව පැත්තෙන් උපරිමයට ගිහිල්ලා තියෙනවා. ඒ 9යි ඒ 4යි උපරිමයට ගිහිල්ලා තියෙනවා. කුසලතා පැත්ත වර්ධනය කර ගැනීම සඳහා කුසලතා නැහැ නෙවෙයි අපි තු 100ක් ආවොත් ඉන්ටර්විව් එකකට 20යි තමයි කුසලතා ගැන හිතලා තියෙන්නේ. ඉතුරු 80 දැනුම ගැන විතරයි හිතලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු අඩුවක් විශේෂයෙන් මේ රැකියාව වෙළඳපොළට අපි ආවට පස්සේ. ඉතින් මම කල්පනා කරා මේ විශේෂයෙන් මේ portable skills එහෙම නැත්නම් transferable skills කියලා skills වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම රැකියාවක් සඳහා අවශ්‍ය වෙන ස්කිල්ස් ටිකක් තියෙනවා. එතකොට ඔබ කරන්නේ ඔබ මෝටර් කාර්මික ශිල්පියෙක්ද එහෙම නැත්නම් ඔබ මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක්ද ඔබ මැනේජර් කෙනෙක්ද ඔබ බැංකුවකද වැඩ කරන්න කියන එක අදාළම නැහැ. කොහේ වැඩ කරත් මොන ව්‍යාපාරය කරත් මොන රැකියාව කරත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ස්කිල්ස් කීපයක් තියෙනවා. මෙන්න මේ ස්කිල් සෙට් එකට අපි කියනවා portable. portable කියන්නේ අතේ ගෙන හැකි කියන එක නේද? ඒක තේරුම ඕනෑම රැකියාවකට ඒ ස්කිල් ටික අරගෙන යන්න පුළුවන්. අන්න ඒ ස්කිල් ටික ගැන තමයි මම අද මෙතන කතා කරන්නේ. එතකොට සමහරු විශ්වවිද්‍යාලයට යයි, සමහරු අපි හිතමු UT Learning Center එකට බැඳිලා මොනවාරි කෝස් එකක් කරයි, තවත් සමහරු වෙනත් රැකියාංශවලට වෙනත් ශ්‍රේෂ්ඨවලට යයි. මොන ශ්‍රේෂ්ඨයට ගියත් මම මේ දැන් කතා කරන්න යන portable skills ටික අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය වෙනවා. මම ඒකේ පළවෙනි එක ගන්න. පළවෙනි එක තමයි නායකත්වය. එහෙම නැත්නම් leadership skills කියන එක. එතකොට leadership skills කෙනෙක් ගාව තියෙනවද කියලා අපි interview එකදී එහෙම නැත්නම් job එකකට ආවම අපි කොහොමද බලන්නේ? ඔබ කියනවා sir එහෙම නැත්නම් Mr. Gamage I have leadership skills මට නායකත්ව කුසලතා තියෙනවා. එහෙම කිව්වට දැන් අපිට තොප්පු කරගන්න ක්‍රමයක් තියෙන්නේ නැපයි. අපි බලනවා ඔබ ශ්‍රම දානවලට සහභාගී වෙලා තියෙනවා. ඔබ කතික තරගයක ඉඳලා තියෙනවා. ඔබ ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට ක්‍රීඩා කරනකොට ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වෙලා ඉන්න ඕනේ නැහැ. ඔබ පිරිසක් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔබට නායකත්වයේ තියෙනවා. එතකොට දැන් ක්‍රීඩා වලට සහභාගී නොවෙච්ච අය කල්පනා කරනවා ඉතින් හරි වැඩි. දැන් මම මොකද කරන්නේ? ඒක තමයි මම කියන්නේ. ඔබ දහම් පාසලේ යම් යම් දේවල් කරලා ඇති. කතික තරග වලට ගිහිල්ලා ඇති. මොනවා හරි දේවල් ටිකක් අපි කරලා තියෙනවා. මම කියන්නේ අපි කියමුකෝ ශ්‍රමදානයක් තිබ්බනම් පාසලෙන් ඔබට සහතිකයක් දුන්නනම් ඔබ ශ්‍රමදානයේට සහභාගී වුණා කියලා කරුණාකරලා ඒක ඔබ ළඟ තියාගන්න. මොකද ඔබ ඉන්ටර්විව් එකට ඇවිල්ලා කියනකොට මට නායකත්ව කුසලතා තියෙනවා කියලා අර ශ්‍රමදානයේට සහභාගී වුණා කියලා දෙන කඩදාසිය හොඳටම ප්‍රමාණවත් ඔප්පු කරගන්න ඔබට නායකත්ව කුසලතා තියෙනවා. මොකද ඉන්ටර්විව් එකදී හරි අමාරුයි ඔබට නායකත්වය තියෙනවද කියලා හොයාගන්න. ඊට අමතරව මේ වෙනකොට වර්තමානයේදී ආයතන වලින් කරන එකක් තමයි ඔබට Facebook ගිණුමක් තියෙනවා නම් ඔබට ඔබේ තියෙන Facebook ගිණුමට ගිහිල්ලා බලනවා ඔබ ඇත්තටම නායකත්ව ගුණාංග පෙන්නුම් කරලා තියෙනවද කියලා.
ඔබ ඒකේ දානේව මොනවද කියලා. දැන් සමහරලාට අපිව ගන්න පුළුවන් ආයතනයකින් ඒ ආයතනේ අපි හිතමු කාන්තාව ඉන්නවා වැඩි හිටියෝ ඉන්නවා විවිධ ජාතීන් ඉන්නවා. එතකොට හැම ජාතියකටම හැම වර්ගයකටම සමව සලකන ආයතනයක් හැටියට උන් නම් දරා තිබෙනවා. ඉන්ක්ලූසිවිටි. ඊට පස්සේ ඔබ ඔබට අපි කියන ඉන්ටර්විව් එකේදී ඔබ දන්නවද අපේ ආයතනේ අපි හැම කෙනාටම සලකන ආයතනය. අපි සියලු දෙනාවම සමාන විදියට ගන්නවා. ඊට පස්සේ අපි නිකමට ඔබේ Facebook ගිණුමට ගිහිල්ලා බලනවා ඔබත් හැමෝටම එක හා සමානව සලකන කෙනෙක්ද කියලා. ඔබේ Facebook ගිණුමේ තියෙනවා ජාතීන්ට බැනලා ආගම් වලට බැනලා ඇඟ මහත අයට බැනලා ඇඟ කෙට්ටු අයට බැනලා ඒ වගේ විවිධ කියන්නේ වෙනස්කම් වලට ගරහලා ඔබ කතා කරලා තිබුණොත් ඔබ ඉන්ටර්විව් එක එතන පාස් වුණාට ඔබ ගෙදර ගියාට පස්සේ අපි තීරණය කරනවා මේ වගේ අන් ජාතීන් වලට අන් ආගම් වලට අන් විශේෂයෙන් ශාරීරික වෙනස්කම් තියෙන අයට ගරහලා තියෙන කෙනෙක් ඔබ ඒක ඔබ කියයි නෑ ඉතින් මේක මම ෆන් එකට කරේ කියලා කනගාටුයි අපි දකින්න ඔබ ගාව නායකත්ව කුසලතා නැහැ කියලා ඒක කරන්න මම තව දෙයක් කියන්න කැමති ගයන් දැන් කවුරු හරි මේ මියුට් කළා නෑ මම හිතන්නේ මට ෆෑන් එකක සද්දයක් එන ඔක්කොම මියුට් කරා නම් හරි එතකොට මම තව දෙයක් කියන්න කැමති මම පෞද්ගලිකව අත්දැකලා තියෙන දෙයක් කීප දෙනෙක් මේ විදිහට දැකලා තියෙනවා සමහරලාට සමහර ආයතන ඇමරිකාවේ තියෙන ආයතන මෙහි බ්‍රාන්ච් එකක් තියෙනවා ඒ කට්ටිය යම් කිසි හේතුවකින්ද ඇමරිකාවට යන්න හැදුවම ආයතනෙන් යවන්නේ වීසා එක හම්බෙලා නැහැ ඇයි කියලා ඇහුවාම හිතා ගන්න බෑ කියලා. ඉතින් අපේ දන්න කෙනෙක් කියලා තිබුණා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඔයාගේ Facebook එකේ ඔබ එහෙ ජනාධිපතිවරයාට ඇමරිකාවේ ඉන්න මිනිසුන්ට බැනලා එහෙම තියෙනවද කියලා. ඉතින් ගිහිල්ලා බැලුවම සමහරලාට ඇමරිකාවම පතුරු ගහලා තියෙන්නේ Facebook එක පුරාම. ඊට පස්සේ එයා කියනවා එහෙනම් මේක තමයි මට වීසා එක නොලැබෙන්නට හේතුව කියලා. ඉතින් මම මේ නායකත්වය කියන එක යටතේ නායකත්වය කිව්වම අපි හිතනවා සමහරලාට පිරිසක් මෙහෙවීම කියලා නැහැ. අපි බලනවා ඔබ විසින් ඔබට දෙන නායකත්වයත් යම් කිසි ආකාරයකින් අපිට පෙන්වෙන්නට තියෙනවද කියලා. ගයන් මම හිතන්නේ මට තව විනාඩි දෙක තුනක් කතා කරන්න පුළුවන් නේද? ඔව් අපි හොඳ තැනකට ආව අමිත මහත්මයා දැන් මේ නායකත්වයත් එක්ක ඔබතුමා සඳහන් කරා මේ Facebook ගිණුමේ සඳහන් වෙන දේවල් එක්කෝස්සේ සමහර වෙලාවට ආයතන කටයුතු කරනවා බලනවා ඉන්ටර්විව් එකට මුහුණ දුන්නත් හොඳට එතන ඒ අය දක්ෂතා පෙන්නුවත් මොනවද මේ අයගේ පසුබිම ප්‍රතිකඩයන් කියලා. ඉතින් ඔතෙන්දී එක දෙයක් මට මතක් වෙනවා මිනිස්සුත් එක්ක අපි වැඩ කරන විදිහ. ඔව් මේ මෙන්න මේක මම හිතන්නේ ගොඩක් ආයතනවලද සේවකයන් සම්බන්ධ ගැටලු ඇති වෙන්න ඉතාමත් තුඩු දුන කාරණයක් තමයි මේ. ඒගොල්ලෝ හොඳ දක්ෂ මිනිස්සු දක්ෂ සේවකයෝ. හැබැයි ඒ අයගේ දක්ෂතාවය යටපත් වෙලා ඒ අයට වැඩ කරනකොට යම් කිසි ගැටලුවක් නැති වුණාම ඒවට මුහුණ දෙන විදිය මත ඒගොල්ලන්ගේ කැරියර් එක ඒගොල්ලන්ගේ රැකියාවේ යන්න තියෙන ඉදිරි ගමන බාධා ඇති වෙනවා. ඔබට මගේ මේ පැත්ත ගැන මොකක්ද අදහස? ඔව් ඔව් විනාඩි අපි 4ක් 5ක් අරගමු. ඔව් එතකොට ඒක ඉතාම වැදගත් කුසලතාවයක්. අන්‍යයන් සමග වැඩ කිරීමේ හැකියාව අපි ඔකට සමහරවිට කියනවා people skills කියලා. එහෙම නැත්නම් interpersonal skills. ඒ කියන්නේ මම මෙතන මේසෙ වාඩි කරලා වාඩි වෙලා වැඩ කරනවා. යහපැත්තේ මේසෙ මිනිස්සුත් එක්ක සමහරට මගේ තරහක් අමනාපයක් තියෙනවා. අපි අර පාසල් දිවියේදී තිබිච්ච පොඩි පොඩි අමනාපකම් වගේ දේවල් අපි අරගෙන යනවා විශ්වවිද්‍යාලය තුළට. නැත්නම් විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අපි ඒක අරගෙන යනවා අපේ රැකියාව තුළට. මට මෙයාව අල්ලන්නේ මට අරයව දිරවන්නේ එහෙම කියලා. ඊට පස්සේ ඒක මොකද වෙන්නේ? ඔබ කෙනෙකුගේ මූණට අකමැති වීම ඒක රැකියාවේ වැඩ කටයුතු වලට බාධාවක් වෙනවා. බැංකුවක් නම් පාරිභෝගිකයකට ණයක් දෙන්න ගියාම ඇතුළේ ඉන්න ඔෆිසර්ස්ලා දෙන්නේගේ විරසකයක් බලපානවා එළියේ ඉන්න පාරිභෝගිකයාට හොඳ සත්කාරයක් ලබා දෙන්නේ. ඉතින් ඒක ඉතාම වටින කුසලතාවයක්. මේ අන්‍යයන් සමග වැඩ කිරීමේ හැකියාව ඒක තමයි අපි ඉන්ටර්විව් එකකදී බලන්නේ මෙයා අඩු ගානේ ශ්‍රමදානයකටවත් සහභාගී වෙලා තියෙනවද කියලා. මොකුත්ම නැත්තම් ක්‍රීඩා නැත්තම් කතික තරඟ නැත්තම් නාට්‍ය නැත්තම් මොකද ඔබ ගණන් වලට ලකුණු 100ක් අරගෙන තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබට අනෙක් මිනිසුත් එක්ක හොඳින් වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක ඇති වෙන්නේ සාමූහික ක්‍රියාකාරකම් හරහා. අපි බලන ඔබ සාමූහික ක්‍රියාකාරකම් වලට සහභාගී වෙලා තියෙනවද? එහෙම තියෙනවා නම් ඔබ මේ වෙනකොට අනිත් අයත් සමග වැඩ කිරීමේ පාඩම් ඉගෙනගෙන තියෙනවා කියලා අපිට බලන්න පුළුවන්. එතකොට
තව මම තව දෙක තුනක් තව විනාඩි දෙකක් විතර අරන් කියන්නම් ඔබට නම් ශීලීත්වයක් සහ අනුගත වීමේ හැකියාවක් තියෙනවද කියලා විශේෂයෙන් අපි දැක්ක මේ මේ කොරෝනා වසංගතයත් එක්ක ආයතන ඇතුලේ පවා ආයතන එකපාරට වැහුව වහලකෝ ගෙදර ඉඳලා වැඩ කරන්න කියලා සමහරුන්ට මේක දරා ගන්න බෑ ඒ කියන්නේ අස් වෙලා යන සයිස් එහෙම නැත්නම් සමහරුන්ට අධික මානසික පීඩනයක් දෙන බවට පත් වෙනවා දෙයක් බවට මේක පත් වෙනවා ඒකට එක හේතුවක් තමයි ඕන්ට අනුගත වීමේ හැකියාව නැ ඒ කියන්නේ එළඹෙන තත්වයන් යටතේ අපට පුළුවන් වෙන්න ඕනි දැන් අද අපේ ගෙදර ලයිට් නැත්නම් මම මගේ වැඩ ටික නවත්ත ගන්න නැතුව වැඩ කිරීමේ හැකියාවක් මම හදා ගන්න ඕනි එහෙම නැත්නම් ඕනෑම කරතබ්බයක් සමහර ගම්මතුරක් ඇවිල්ලා අපි කොටු වෙන්න පුළුවන් අපිට අනුගත වීමේ හැකියාව නැත්නම් අපි අමාරු වෙටෙනවා මොකද මේ උදාහරණයකට මම දන්නවා UT learning center එකේ ඉගෙන ගත්ත ගොඩාක් ළමයි පිටරට ගිහිල්ලා තියෙනවා. එතකොට පිටරටකට ගිය ගමන් අලුත් සංස්කෘතියකට අලුත් භාෂාවකට අලුත් කෑමවලට අලුත් යාළු මිත්‍රයන්ට අනුගත වෙන්න වෙනවා. එහෙම අනුගත වෙන්න බැරි වෙච්ච අය මම ඕනතරම් දන්නවා ඔබේ ආයතනයේ නෙවෙයි මගේ පෞද්ගලික ජීවිතයේදී මම දන්නවා මේ ඉංගලන්තේ වගේ රටවල් වලට ගිහිල්ලා ගිහිල්ලා මාස දෙකකින් හරි වියදම් කරපු සල්ලිත් ඔක්කොම අමතක කරලා අතහැරලා දාලා ආපහු ඇවිල්ලා තියෙනවා මට එහෙ ඉන්න බෑ මට සීතලයි නැත්තම් මට යාළුවෙක් කවුරුත් නැහැ කියලා අඬලා ආපහු ඉන්නේ ඇවිල්ලා අනුගත වීමේ හැකියාව ඒ කුසලතාවේ නැති අය ඒක අත්‍යවශ්‍යයි ඊට අමතරව අපිට තව එක කුසලතාවයක් තමයි නිරන්තරයෙන්ම ඉගෙන ගැනීමට ඇති කැමැත්ත. ඒක කැමැත්ත කියලකොට ඒක කුසලතාවයක්. ඒ කියන්නේ අපි මේකට කියනවා ලයිෆ් ලොง ලර්නින් කියලා. අපිට අලුත් භාෂාවක් ඉගෙන ගන්න වෙනවා, අලුත් තත්වයක් යටතේ වැඩ කරන්න ඉගෙන ගන්න වෙනවා. මේ ඉගෙන ගැනීම සමහරවිට අපි දන්නවා මේ වෙනකොට මේ වයස අවුරුදු 60 70 මේ ආචිල සීයලත් මේ වෙනකොට zoom යන්න ඉගෙනගෙන තියෙනවා. නමුත් මේ වසංගතයට පෙර ඕන්න අනුගත වෙන්න බෑ කියාගෙන හිටපු කට්ටිය. නමුත් ඕනුත් දැන් අනුගත වෙමින් පවතිනවා. ඉතින් මේ වගේ ගොඩාක් skills අපිට කතා කරන්න පුළුවන්. ඔය මම මූලික මේවා ටිකක් තමයි සඳහන් කරේ. අපි ඉස්සරහට තව දේවල් කතා කරන ඉන්න මම ගයන් ඔබට බාර කරනවා පොව මයික්‍රොෆෝන්. බොහොම ස්තුතියි අමිත ගමගේ මහත්මයා. ඉතාමත් වටිනා කාරණා කීපයක් මතු වුණා අපි මේ සාකච්ඡාව තුළින්. ඉතින් තවත් ඉදිරියට අපි මේ සාකච්ඡාව ගෙන යද්දී මම කැමති මිලින්ද ගුණවර්ධන මහත්මයා වෙත යොමු වෙන්න ඊළඟට දැන් ඔබතුමා නියෝජනය කරන්නේ විදේශ රැකියාවලට සේවක සැපයීමේ ක්ෂේත්‍රය ෆොරින් එම්ප්ලොයිමන්ට් ක්ෂේත්‍රය මේ ක්ෂේත්‍රයේ පැත්තට අපි පොඩ්ඩක් යොමු වුණොත් ඇයි මිනිස්සු රට යන්නේ මිනිසුන්ට විවිධ හේතුන් වලට ඒගොල්ලෝ රට යනවා මොනවා වගේ දේවල්ද ප්‍රධාන කාරණා ඒ වගේම අමිතගමගේ මහත්මයා මතක කරලා කාරණා විදේශ රැකියාව වලට යන අය සම්බන්ධයෙන් කොහොමද අපි ඇප්ලයි වෙන්නේ ඒවා ඒකට අපි කොහොමද සාධාරණීකරණය වෙන්නේ ඒ කුසලතාවයන් එතනටත් අවශ්‍යද එහෙම නැද්ද එතනදී එතනින් එහා ගිය දෙයක් අපිට අවශ්‍ය වෙනවද මොකක්ද ඔබතුමාගේ සම්බන්ධයෙන් අදහස ඔව් මුලින්ම ගන්න සුබෝදසනක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම සහ අමිතගමගේ මහත්මයාට සහ මට මේ අවස්ථාව ලබා දීපු UT ආයතනයේ නිලධාරිතුමන්න සියලු දෙනාටම අපි කියන මොකද විදේශ රැකියාවකට මිනිස්සු යන්න පෙළඹෙන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක කෙනෙක්ට කියන්න පුළුවන් ලංකාවේ මම හොඳ පඩියක් ගන්නවා ඒක මම කියන්නේ සමහර වෙලාවට කියන්න පුළුවන් මම ලක්ෂයක් පඩි ගන්න කෙනෙක් නමුත් ලක්ෂයක් පඩි අරගෙන මොනවද කරලා තියෙන්නේ කියලා අපි චෙක් කරලා බලුවාම සමහර වෙලාවට එයා කරගත්ත දෙයක් නැහැ තමුන්ට කියලා වාහනයක් තමුන්ට කියලා නිවසක් තමුන්ට කියලා අවශ්‍ය ගෙදරට අවශ්‍ය බඩු ටිකක් අරගෙන ඒ වගේ දේවල් කරලා නැහැ. නමුත් අපි විදේශගත වෙද්දී බලන මූලිකම දේවල් තමයි අපිට මොනවද හම්බෙන බෙනෆිට්ස් කියලා. අපිට මොනවද ලැබෙන වාසි? අපි මේ වගේ දෙයක් කරොත් අපිට මොනවද ලැබෙන වාසි? සහ මූලිකම අපි විදේශ රැකියාවකට යනකොට ගොඩාක් රටවල් වලින් අපිට ඉල්ලුමක් තියෙනවා. ශ්‍රී ලාංකික පුද්ගලයන්ට ඉතාමත් විශාල ඉල්ලුමක් තියෙනවා ලෝක පුරා. අපි මැද පෙරදිගද ආසියානුද යුරෝපීය සහ වෙනත් රටවල් අපි ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වගේ රටවල් නම් බලන ලාංකිකයන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ තියෙන්නෙත් ලාංකිකයන්ගේ ක්වොලිටීස් අනුව. ඒ කියන්නේ අපි බැලුවොත් ලාංකිකයන්ගේ වැඩ කරන්න පුළුවන් ක්වොලිටීස්. ඊට අමතරව ලාංකිකයන් තාක්ෂණික කුසලතා, තාක්ෂණික දැනුම, පළපුරුද්ද, ස්කිල්ස් ඒ හැම දෙයක්ම බලනවා. ඒ අතරවාරේ කෙනෙක් අහන්න පුළුවන් අපි මොන වගේ බෙනිෆිට්ස් ද දැන් හම්බෙන්නේ. රයිට් මම කියලා පටන් ගන්නම් රට යන කෙනෙක්ට අපි ලංකාවේ හිටියානම් හම්බෙන්නේ නැති බෙනිෆිට්ස් මෙන්න මේවා. මොකද අපි මුලින් රටකට ගියොත් එහෙම කෙනෙක් බලන්නේ අපිට නවතින්න තැනක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද accommodation එකක් වහා රටකට යනවා නම් companies අපි මැද පෙරදිග උදාහරණයක් හැටියට ගමු. මැද පෙරදිග යන සෑම පුද්ගලයෙක්ටම accommodation නැත්නම් වාසස්ථානේ නවාතැන company එකෙන් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඊට අමතරව
ප්‍රවාහන පහසුකම් අපිට සපයනවාද? මොකද අපිට ඒකට ලොකු වියදමක් යනවා. අපි දන්නවා ලංකාව අපිට ටැක්සීස් වල යන්න වෙනවා, බසස් වල යන්න වෙනවා. ඒ වගේ දේවල් වලට අපිට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒව අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මොකද ඒ රටේ කම්පැනි එකෙන් අපි හිතම ඔකමඩේෂන් එකේ ඉඳන් ට්‍රාන්ස්පෝර්ට් එකට මේ ප්‍රොවයිඩ් කරන්නේ. ඔකමඩේෂන් එකේ ඉඳන් අපි ඔෆිස් සයිට් එකේ දුරයි ඒ දේවල් හැමදේම බලනවා. අපි හිතමු සයිට් එකේ දුර සමන කිලෝමීටරේ හෝ ඊට අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ගොඩාක් කම්පැනිස් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ නැහැ. මොකද වෝකින්ග් ඩිස්ටන්ස් එකක් ඉඳලා. නමුත් ඒ අතර නැත්තම් අනිවාර්යෙන් කම්පැනිස් ට්‍රාන්ස්පෝටේෂන් හැම සේවකයකටම ලබා දෙනවා විදේශගත වුණාම. සහ ඔබලාට මෙහෙන් ගොඩක් කම්පැනිස් වලින් මෙඩිකල් එකක් දෙන්නේ ස්ථීර සේවකයකට. අපි දන්නවා සාමාන්‍යයෙන් ඉන්ටර්න් කෙනෙක්ට මෙඩිකල් එකක් හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය මාස 6ක් ඇතුළත ඉන්ටර්න් ඉන්න කට්ටියට මෙඩිකල් හම්බෙන්නේ නැහැ. ඔබ ස්ථීර වෙන්න ඕනේ. ඔබ කිසිම ජොබ් එකකට ගියාම ස්ථීර සේවකයෙක් වෙන්න ඕනේ මෙඩිකල් එකක් ලබා ගැනීමට. ඒතකොට මේ මෙඩිකල් පහසුකම් ඔබ විදේශගත වුණොත් ඔබ ගිය දවසේ පළවෙනි දවසේ නම් ඔබට ඉන්ෂුරන්ස් මෙඩිකල් පහසුකම කම්පැනිස් වලින් ලබා දෙනවා. ඊට අමතරව අපි හිතමු කිසියම් පුද්ගලයෙක්ට මොකක්ම හරි බාධාක් වෙලා අපි ගොඩක් දැකලා තියෙනවා පහුගිය ප්‍රශ්න හින්දා. ඒ වගේ දේවල් වලට කවර් කරන්න වෙනම ඉන්ෂුරන්ස් එකක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒක SLBFE කියලා හඳුන්වන්නේ ශ්‍රී ලංකා බියුරෝ ඔෆ් ෆොරින් එම්ප්ලොයිමන්ට්. ඒකෙන් වෙනම ඉන්ෂුරන්ස් එකක් හඳුන්වලා දීලා තියෙනවා ලංකාවෙන් විදේශගත වෙන පුද්ගලයන්ට මොකක්ම හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒකෙන් ලොකු අන්දියක් ඒගොල්ලන්ට ලබා දෙනවා. මොනවාම හරි ප්‍රශ්නයක් කරලා රැකියා සම්බන්ධ දේවල් රැකියා ගිවිසුමේ නීති උල්ලංඝනය වුණොත් ඒ දේවල් හැම දෙයක්ම වක් කියනවා. එතකොට ගොඩක් වෙලාවට අපි මෙහි හම්බෙන්නේ නැති ඔය වගේ බෙනිෆිට්ස් ගත්තා කියන්නේ අපි ගන්න පඩි අපි ඒ රටකට ගියා නම් අපි හිතමු අපි ඒ රටේදී ගන්න 120,000ක පඩියක්. අපි ඒ ගන්න පඩියම අපේ තනිකරම අතේ ඉතුරුයි. මොකද අපිට මෙඩිකල් පහසුකම් හම්බෙනවා, ට්‍රාන්ස්පෝටේෂන් පහසුකම් හම්බෙනවා, ඔකමඩේෂන් පහසුකම් හම්බෙනවා. ඒ හැම දෙයක්ම හම්බුනාම අපිට ඇත්තටම වියදම් වෙන්න දෙයක් නැහැ. අපේ පෞද්ගලික දේවල් වලට ඇරෙන්න අපිට වියදම් කරන්න දෙයක් නැහැ. නමුත් අපි ලංකාවේ ජොබ් එකක් කරනවා කියන්නේ අනිවාර්යෙන් අපිට ෆැමිලි එකට ගෙවන්න වෙනවා, ලයිෆ් බිල් ගෙවන්න වෙනවා. ඒ දේවල් හැම දෙයක්ම ක්ලියර් කරද්දි අපිට ලොකු වියදමක් කරනවා. ඇත්තටම එහෙම බැලුවොත් ඉතුරුක් තියෙන්නේ රුපියල් 20,000ක 30,000ක වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි මූලිකම දේ. ගොඩක් ඒ වගේ බෙනිෆිට්ස් ඇත්තටම තියෙනවා රටකට යනවා නම්. බෝනස් එහෙම හම්බෙනවා සමහර කම්පැනිස් වල. ගොඩක් වෙලාවට අපි කොන්ට්‍රැක්ට් එකකට යවනවා නම් පුද්ගලික අවුරුදු දෙකක මිනිමම් කොන්ට්‍රැක්ට් එකකට තමයි යවන්නේ. මිනිමම් කොන්ට්‍රැක්ට් එක ඇතුලේ එයාට ඒ කොන්ට්‍රැක්ට් එක රිනියු කරගැනීමේ පහසුකමක් තියෙනවා. එතකොට ඒ වගේ කියන්නේ එතකොට එයාට ස්ථීර ජොබ් එකක් හම්බෙනවා. මොකද මේ වගේ ජොබ්ස් වලට ගියාම ඔබ අවුරුදු දෙක වැඩ කරා හෝ නැත ඔබ අනිවාර්යයෙන්ම ස්ථීර සේවකයෙක්. මොකද ඔබ ඒ කම්පැනියෙන් ගන්න ස්ථීර සේවකයෙක් හැටියට. එතකොට ඔබට අවුරුදු දෙකේ ගැරන්ටි ජොබ් ඔපචුනිටි එකක් තියෙනවා. ඒ දේවල් තමයි ප්‍රධානම දේ. මෙතෙන්ද මම තව පොඩි පැත්තකට ප්‍රතිකඩයකට ඔබතුමන්ව ගෙනියන්න කැමති. ඒ තමයි දැන් අපි විදේශ රැකියා සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නම ගැන සැලකුවත් පසුගිය කාලේ ඒ නම මම හිතන්නේ ටිකක් වෙනස් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් විදේශ රැකියාවලට ලංකාවේ පිරිස අනුයුක්ත වුණේ ගොඩාක් වෙලාවට පහළ ලෙවල් එකේ. කියන්නේ ආයතනයක පල්ලෙහා ලේයර් එක අපි කිව්වොත් සහායක තනතුරු ඒ වගේ දේවල්. හැබැයි පසුගිය කාලේ අපි දැකලා තියෙනවා ගොඩාක් ඉහළ තනතුරු වලට ලංකාවේ කාලයක් සමග ගිහිල්ලා තියෙනවා. අපි ඔස්ට්‍රේලියාව ගත්තොත් මම ඊයේ මට නිවුස් වලට අහුණා ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්ට් එකට තේරිපත් කියලා තියෙනවා ලංකාවේ කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ගැන ඔබ මොකද හිතන්නේ? මොකද ඉදිරියේදී මේක අපේ ලංකාවේ වැසියන්ට හොඳ අවස්ථාවක් වෙන්න ඉඩ තියෙනවා එහෙම නේද? අනිවාර්යෙන්. මොකද අපි අවුරුදු 30ක් හෝ 40ක් පස්සට ගියොත් ඔයා බලන්න ලංකාවේ රිපෝර්ට්ස් එහෙම ඩිපාචර් රිපෝර්ට් එකක් අරන් බැලුවොත් එහෙම වැඩිපුරම ඉන්නේ ගිහිල්ලා තියෙන්නේ හවුස් මේට්ස්ලා, ක්ලීනර්ස්ලා. ලංකාවේ ගෑනු සහ පිරිමි ගොඩක්ම ඉන්නේ ක්ලීනර්ස්ලා. බලන්න මේ ගෑන් කිව්වා වගේ ක්ලීනර්ස්ලාට තියෙන ඉල්ලුම ගොඩක් අවුරුදු 30කට 40කට කලින් ලංකාවෙන් ඩිපාචර් වෙන්නෙම ඇත්තටම හවුස් මේට් ඇන් ක්ලීනර් ඔය දෙක විතරයි. ඊට අමතරව අපි දැකලා තියෙනවා දැන් මෑත කාලිනව ගවර්න්මන්ට් එකෙන් හඳුන්වලා දීලා තියෙනවා ජපාන්, කොරියා ඒ වගේ රටවල් උනත් අපි ගන්නේ මැෂින් ඔපරේටර්. ඒකේ සීනියර් පොසිෂන් ගන්නේ නැහැ. මැෂින් ඔපරේටර්, ක්ලීනර් ඒ වගේ කම්පැනිස් එකෙන් ටෙක්නිකල් කට්ටියව තමයි ගන්නෙ. ඒකත් අඩුම ලෙවල් එකකට. නමුත් අපි දැකලා තියෙනවා දැන් මැද පෙරදිග රටවල් වලින් අපේ ඉංජිනියර්ස්ලා, චෙෆ් ඩිපාර්ට්මන්ට්, සීනියර් චෙෆ් ඩිපාර්ට්මන්ට් ඒ වගේ සීනියර් පොසිෂන් වලට සමහර හෝටල්ස්, ඉංජිනියරින් කම්පැනිස් වල ලොකුම තනතුරු
කොටිම කියනවනම් අපි උදාහරණයක් හැටියට ගත්තොත් කටා නිසාන් කම්පැනිය කියන්නේ ඉතාමත් දැවැන්ත කම්පැනි එකක්. ඒකේ ට්‍රේනින් මැනේජර් ඔබගේ සමාන දුරයකට කරන්නේ අපේ ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් ඒ වගේ ලෙවල් එකකට යන්න පුළුවන් වෙන්නේ අනිවාර්යෙන් අපේ තියෙන පුසුසුකම් මත. මොකද අපි දැන්ට පේනවා ලංකාව පුරාම තාක්ෂණික ආයතන ඊට අමතරව අධ්‍යාපන ආයතන බිහි වෙලා තියෙනවා. මොකද හැම කෙනෙක්ටම දැන් අධ්‍යාපනික දැන් අපිට උත්සර නම් අපිට ඒ නමය ගත්ත කෙනෙක් විතරයි අපිට ඕ ලෙවල් පාස් වෙලා හොඳට මේ කැම්පස් එකට යන්න ඒ තුන ගත්ත අය තමයි කැම්පස් යන්න පුළුවන් කියලා අපිට ඒ වගේ ඇටිටියුඩ් එකක් තියෙනවා. නමුත් දැන් එහෙම තත්ත්වයක් නෙමේ වර්තමානයේ තියෙන්නේ. අපි ක්වොලිෆිකේෂන් අපි සමාජලාට අවම මට්ටමකින් ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වුණත් අනිවාර්යෙන් අපිට සුදුසුකමක් ඇතුව යන්න පුළුවන් වෙනම කෝස් එකක් කරන්න. දැන් අපි UT වගේ ආයතනයක් ගත්තොත් එහෙම ඉගෙන ගත්ත කෙනෙක් හෝ නැති කෙනෙක් අනිවාර්යෙන් UT ආයතනයෙන් ඇවිල්ලා තාක්ෂණික සුදුසුකමක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද තාක්ෂණික සුදුසුකමක් ගොඩනගා ගත්ත කියන්නේ අපි විදේශ රැකියා නීති කාර්යංශයේ පහුගිය අවුරුදු 10 රෙකෝඩ්ස් එක බලද්දී 144-46% අතර ප්‍රමාණයක් තනිකරම විදේශගත වෙලා තියෙන්නේ තාක්ෂණික කුසලතා තිබෙන කට්ටිය. ඒ කියන්නේ skilled workers. skilled workers ලා තමයි ගොඩක්ම ඩිපාර්චර් වෙලා තියෙන්නේ ලංකාවේ පහුගිය අවුරුදු 10 රෙකෝඩ්ස් එක බැලුවම. අපිට තේරෙනවා skill workers ලාට තියෙන ඉල්ලුම ඉතාමත් වැඩි. ඒකින්ද මම UT ආයතනයත් එක්ක සම්බන්ධලා අපි මේ කරන වැඩ පිළිවෙලේදී අපි මූලිකත්වය දෙන්න ඕනේ තාක්ෂණික කුසලතා. මොකද ගොඩක් රටවල් වල තියෙන අඩුපාඩුවක් තමයි තාක්ෂණික කුසලතා තියෙන කැන්ඩිඩේට්ස් ලාගේ අඩුවක්. මොකද ඇත්තම කිව්වොත් අපි ඉංජිනේර කෙනෙක් ඊට අමතරව සේල්ස් මැනේජර් කෙනෙක් හෝ ඕනම දෙයක් ගන්න පුළුවන්. මොකද ඒ රටවල් වලට අදාළ ඕන තරම් පිරිසින් ඕයවට. නමුත් අපි heavy equipment industry එකේ ටෙක්නිෂියන් කෙනෙක්ව ගත්තොත් ජෙනරේටර් පවර් ජෙනරේටර් ටෙක්නිෂියන් කෙනෙක්ව ගත්තොත් අනිවාර්යෙන් ඒගොල්ලන්ට තියෙන ඉල්ලුම වැඩි. මොකද ඒ රටවල් වලට තියෙනවා ශ්‍රමය හොයා ගැනීම අපහසුවක් ඒ වගේ පුහුණු කාර්මික ශිල්පීන් ලබා ගැනීම. ඒක තමයි ගොඩක්ම මම හිතන්නේ අපේ ලංකාවට තියෙන ඉල්ලුම මේ දිනවල. හොඳයි මිලින්ද කුණාරද මාත ඔහොම ස්තුතියි. මම මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න අමිත ගමගේ මහත්මයා පැත්තට පොඩ්ඩක් හැරෙනවා. මෙතුමන් සඳහන් කළා මේ ලංකාවට තාක්ෂණික කුසලතා ගන්නවට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. මම මොකද හිතන්නේ මේ ඇයි මේ මිනිස්සු පිටරටවල කට්ටිය අපේ කට්ටියට මෙච්චර කැමති ටෙක්නිකල් ස්කිල් එක. මේක යම් කිසි දෙයක් මෙතන තියෙන්න ඕනේ. මේක සමහර විට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබතුමා මිලින්ද සඳහන් කළ ඒ කුසලතාවයන් සමගත්. ඒත් එක්කම තව එක් කාරණයක් මිලින්ද මහත්මයා සඳහන් කළා මේක සැලරිස් ගැන ලැබෙන වේතනය පඩිය. ඉතින් මේ එතෙන්දී ගොඩාක් අයට තිබියුදු තවත් කුසලතාවයක් මම දැකලා තියෙනවා. මෙතෙන්දී මම අතු කරන්න ඕනේ අමිත ගමගේ මහත්මයා අපිට මේ ගොඩක් වියදම් කිරීමේ කුසලතාවේ ආට් ඔෆ් ස්පෙන්ඩින් ගොඩක් අඩුයි. يعني අපේ කට්ටිය හොඳට හම්බ කරනවා. We know art of earning. අපේ කට්ටිය දන්නවා හම්බ කරන්න. හැබැයි අපි දන්නේ නැත්නම් හරියට මේක වියදම් කරන්නේ කොහොමද කියලා එතනත් ලොකු ගැටලුවක් මතු වෙනවා අපේ රැකියාව පෞද්ගලික ජීවිතය සමබරව ගෙන යන්න. ඒත් එක්කම මම ඔබතුමන්ට යොමු වෙනවා මොකද අපේ ඇයට ඉන්දියාවේ රටේ මිනිස්සුන් කියන්නේ. ඔව් දැන් අපි මම පෞද්ගලිකව දකින විදිහට ජාතියක් හැටියට අපි ටිකක් නව නිර්මාණ කිරීමේ හැකියාව හැමෝටම නැහැ. සමහර 20%කට විතර තමයි මේ නව නිර්මාණ කිරීමේ හැකියාව තියෙන්නේ. හැබැයි අපේ කට්ටිය අති දක්ෂයි මේ යමක් ගෙනාවන් පස්සේ ඒක මොඩිෆයි කරන්න. ඒක රිපෙයා කරන්න. ඒ පැත්තෙන් අපි අති දක්ෂයි. ඒ පැත්තේ හොඳටම කුසලතාවය තියෙනවා. ඒතකොට මමත් ඉඳලා තියෙනවා මේ ඔටෝමොබයිල් සම්බන්ධ ආයතනයක අවුරුදු 5ක් වැඩ කළා තියෙනවා. එතකොට මම දැකලා තියෙන එක දෙයක් තමයි විශේෂයෙන් මේ යන්ත්‍රෝපකරණ ඔටෝමොබයිල් එහෙම නැත්නම් මැෂිනරි පැත්තේ ඒවයේ ඉන්න අයට මැද පෙරදිග විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව ජර්මනිය වගේ රටවල් වල පවා අතිවිශාල ඉල්ලුමක් තියෙනවා. මොකද ඇත්තටම අපේ අය හරි දක්ෂයි ඒකට. අපි ලෝකේ පුරා නමක් තියාගෙන තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයෝ හැටියට තව හොඳ නමක් තියාගෙන තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් ඔය අනිකුත් ආසියානු ආසියාතික රටවල් ගත්තොත් කැම්බෝඩියාව වියට්නාමයේ වගේ රටවල් මම පෞද්ගලිකව සංචාරය කරලා තිනවා. ශ්‍රී ලාංකිකයන්ට අසාමාන්‍ය ගෞරවයක් තියෙනවා. විශේෂයෙන් ඔය ගාමන් ට්‍රේඩ් එක ගත්තොත් එහෙම වියට්නාමයේ වගේ රටවල් වල ගාමන් ට්‍රේඩ් එකේ ඉහළම තනතුරු දරන්නේ ශ්‍රී ලාංකිකයෝ. ඉතින් සමහරලාට ඒගොල්ලෝ ඉස්සලා බලනවා අපි දිහා පොඩ්ඩක් බලනවා මෙයා ලංකාවේද නැත්නම් අපේ අසල්වැසි රටේද කියලා ඉස්සලා බලලා අපි ලංකාවේ කියලා හරියටම දැනගත්තට පස්සේ අසාමාන්‍ය විදියට අපිට ගරු කරලා කතා කරලා
අපිත් එක සුහදශීලී වෙලා ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි මේ අනන්‍යතාවයේ ගොඩාක් රටවල් වල අපේ නම කත කරගන්න නැතුව හදාගෙන තියෙනවා ඒකටත් අර අපි හරි යාළු මිත්‍ර වෙන්න පුළුවන් මිත්‍රශීලී ජාතියක් හැටියට අපිව සලකනවනේ ඉතින් එතකොට මේ ටෙක්නිකල් ස්කිල්ස් වලට අපේ තියෙන හැකියාව නිසාම ගොඩාක් රටවල් වල විශේෂයෙන් මැද පිරිදක පැත්තේ ගත්තොත් එහෙම අපි ලෝක ප්‍රසිද්ධ සමාගම් කතා කරොත් ජපානයෙන් ඇවිල්ලා තියෙන ප්‍රසිද්ධ සමාගම් හැම වර්ගයකම වාහන ජර්මනියෙන් ඇවිල්ලා තියෙන වාහන ඇමරිකාවෙන් තියෙන වාහන සේරම හොඳ වාහන ටික මැද පිරිදක තියෙන අපි මැද පිරිදක ගත්තොත් ඊළඟට ගත්තොත් මේ මැද පිරිදක ඒ ආයතන වල වැඩ කරන තාක්ෂණික ශිල්පීන් මෝටර් රථ රිපෙයාර් කරන අය එතකොට ඊට අමතරව තව තියෙන විශේෂිත දේවල් අපි කියමු කෙනෙක් ක්ලච් ප්ලේට් සම්බන්ධව දක්ෂයි කෙනෙක් ගියර් බොක්ස් ගැන දක්ෂයි එහෙම ගත්තත් වැඩි හරියක් තැන්වල ශ්‍රී ලාංකිකයෝ රජ කරනවා කියලා කිව්වොත් මම නිවැරදි මොකද මේ කුසලතාවලට අපි දක්ෂ නිසා ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ඊට අමතරව මම කතා කරන්න ඕනේ ගෑම් දැන් මේ ටෙක්නිකල් ස්කිල් වල වැදගත්කම ඉස්සරහට දැන් අපි කතා කරනවා ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ඇවිල්ලා සමහර ජොබ්ස් අරගෙන යනවා අපි කියමු ඩේටා එන්ට්‍රි කරන එක දැන් අපි මේ වෙලාවේ යම් කිසි ආයතනික වෙබ්සයිට් එකකට ගිහලා chat එකක් දැම්මුත් එහෙම මාත් එක්ක ඇත්තටම chat කරන්නේ අහ පැත්තේ ඉඳන් chat bot එකක් ඉස්සර තමයි මිනිස්සු chat කරේ ඒ කියන්නේ අර ඒ පැත්තේ ඉඳන් අපිත් එක්ක කස්ටමර් කයා කරන් chat කරපු මිනිස්සුගේ රැකියාව මේ වෙනකොට ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලින් දැහැගෙන තියෙනවා එතකොට ඩේටා ඇනලයිස් කරන දේවල් ඊළඟට ඔටෝමේෂන් right ඕනම ක්‍රියාවක් නැවත නැවත එකම විදිහටම රිපීට් වෙනවා නම් ඒක ඔටෝමේට් කරනවා. එතනට පොඩි යන්ත්‍රයක් හයි කරනවා යන්ත්‍රය විසින් මේ දේ කරනවා. එහෙම නැත්නම් රොබෝටික්ස් අපි රොබෝවරු ගේනවා. ගොඩක් දේවල් ගෙනල්ලා මේ වගේ දේවල් නැති වෙලා තියෙනවා. නමුත් මේ කුසලතා බේස් නැත්නම් ස්කිල් බේස් ජොබ්ස් අපි ද වාහනය කැඩිලා වට පස්සේ රොබෝ කෙනෙකුට දෙන්න බෑ මේක හදපිය කියලා. ඒක අනිවාර්යයෙන්ම මිනිස්සෙක් විසින් කළ යුතුයි. විශේෂයෙන්ම යන්ත්‍රෝපකරණ පැත්තේ මේ වගේ පැතිවල ඒ රස්සාවල් නැති වෙන්නේම නැහැ තව අවුරුදු 25ක් තියා ගියත් මොකද ඒක කවුරු හරි විසින් මැනුවලි කළ යුතුම වෙනවා මෙතනදී මේ යන්ත්‍රපකරණ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපි කිව්වොත් පරිගණක සම්බන්ධයෙන් වුණත් ඒකේ හાર્ඩ්වෙයාර් පැත්තෙන් ගත්තොත් ඒක මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ඔටෝමේෂන් රොබෝටික්ස් දාලා රිප්ලේස් කරන්න බෑ මිනිස්සෙක් විසින් ඒක රිපෙයා කරන්න වෙනවා ඒක හදන්න වෙනවා ඒකේ අඩුපාඩු සොයලා බලන්න වෙනවා එතකොට අන්න ඒ පැත්තේ තියෙන රැකියාවලට මම හිතනවා අනාගතයේදී මේ රැකියාව නැති වෙයි කියන බය අපි ඇති කරගත්තේ යුතුනේ. ඉතින් මම කැමති තරුණ පිරිසට කියන්නේ ඔබ කොහොම වුණත් ස්කිල් බේස් ජොබ් එකකට යන්න පුළුවන් නම් වැරදිලා හරි ඔබට කැම්පස් යන්නත් ලකුණු මදි නම් ඊට අමතරව අපි හිතමුකෝ බැංකුවක හරි ඒ වගේ අර හැමෝම අපි දන්නවනේ හැමෝම සීනමවන දේවල් තියෙනවනේ කවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනි බැංකුවට යන්න ඕනි ඉංජිනේරුවෙක් වෙන්න ඕනි. දැන් ඔය ටිකම වෙන්න බැරි වුණා කියමු. දැන් එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ කල්පනා කරන්න ඕනේ හොඳට හම්බ කරන්න පුළුවන් කුසලතා සම්බන්ධයෙන් ඉස්සරහට යන්න පුළුවන් ජොබ් එකකට යන්න. ඒකට අපි අපේ කුසලතා වර්ධනය කරගන්න වෙනවා. ස්කිල් බේස්. ඉතින් අපි තවත් ගත්තොත් එහෙම කෝඩින්, software development. ඒකෙත් පුංචි අනතුරක් තියෙනවා මේ මේ artificial intelligence සෑහෙන දුරකට ඒකේ පාවිච්චි වෙනවා. නමුත් කුසලතාවක් ඔබ වර්ධනය කරන්න තීරණය කෙරුවොත් අපි හිතමු UT learning center එකට ඇවිල්ලා මම මේ පැත්ත ඉගෙන ගන්නවා කියලා ඔබේ රැකියාව අහිමි වීමේ ඉඩකඩ ඉතාම අඩුයි ඊට අමතරව ඔබට පිටරටකදී දැන් මම කිව්වේ මම ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 5ක් ඉඳලා තියෙනවා ඔය දක්ෂ ළමයි සමහරලට ආද ඩුබායි ගිහිල්ලා දැන් මේ වෙනකොට ඒගොල්ලෝ මයිග්‍රේට් කරලා තියෙනවා සමහර වෙලාවට ඔස්ට්‍රේලියාව නැත්තම් වෙනත් බටහිර රටකට මයිග්‍රේට් කරලා තියෙනවා තනි කර ඒගොල්ලන්ගේ ස්කිල් එක මත මොකද අර මිලින්ද කිව්වා වගේ ඒ රටවල සමහරට මේ වගේ වැඩවලට අත ගන්න කට්ටිය දැන් ටිකක් අඩුයි ඉතින් අපේ අයට ඒ හින්දා ලොකු චාන්ස් එකක් තියෙනවා ඊට අමතරව අවසාන වශයෙන් මේ මේ ඔබ කිව්වා අර මුදල් කලමනාකරණය කියන එක එක හේතුවක් වෙන්න ඇති සමහරට අපිට පාසල් අධ්‍යාපනයේදී මුදල් කලමනාකරණය කියන එක එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් වගේ හිතන විදිය ගැන කවදාවත් අපිට උගන්වන්නේ නැහැ. ඒක නිසාම අතට හම්බුනාන් පස්සේ සමහරට අර කතාවටත් කියනවා මම නම් ලෝස් නෑ මම හොඳට වියදම් කරනවා කියලා හරි ආඩම්බරෙන් කියන්නේ. ඊට පස්සේ කවදා හරි දවසක අතේ මුදල් නැති වෙලාවට ඉතින් ණය වෙන්නට තමයි වෙන්නේ. ඉතින් අර මේ මේ වෙලාවේ අර බිල් ගේට්ස් කියලා තියෙන කතාවක් මට මතක් වෙනවා මම හිතනවා එතුම වෙන්න ඇති මේක කියලා තියෙන්නේ ඔබ දුප්පත්ව ඉපදුනා නම් ඒකට ඔබේ ඔබට දොස් කියන්නට බෑ මොකද ඔබේ දෙමෝපිය දුප්පත් හින්දා ඔබ දුප්පත් වෙලා ඇති කියලා හැබැයි ඔබ මිය යන්නේ දුප්පත් අනිවාර්යයෙන් මේකට ඔබ
වගකිව යුතුයි කියලා. මුදල් ඉතිරි කිරීම සම්බන්ධයෙන් මට ඒක තමයි කියන්න තියෙන්නේ. ඊට අමතරව අපේ ආයගේ මේ ඉන්වෙස්ට්මන්ට් කියන එක, කියන්නේ හම්බ කරන මුදල පොතේ දානව හැරෙන්න බුද්ධිමත්ව ඒක ආයෝජනය කිරීම පිළිබඳවත් අපේ කට්ටිය ඉගෙනගෙන අඩුයි. ඉතින් මේ පැත්තත් අපි යොය ගමන් වර්ධනය කර ගන්න ඕනි. ගයන් ඔබට ඔමිස්තුතිය අමිතලංගගේ මහත්මයා. අපි විවිධ පැතිකඩයන් මේ නායකත්වයේ කුසලතාවයන් අනිත් කුසලතාවයන් මේ හැමදේම ඔස්සේ විවිධ පැතිකඩයන් සාකච්ඡා කරා. මේ මේවා ඔස්සේ අපි ඉදිරියට යද්දී අපි දැනගන්න ඕනේ අපිට තියෙන අවස්ථාවන් මොනවද කියන එක. මම හැරෙන්න කැමති විරින්ද ගුණවර්ධන මහත්මයා වෙත දැන් අපි මේ දවස්වල විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ මේ ලෝකයේම මේ කොරෝනා කියන සංගතයත් එක්ක. හැබැයි මේ හැමදාම තියෙන්නේ නැහැ. හැමදේම වෙනස් වෙනවා කියන එක අපි හැමතිස්සෙම අත්දකපු දෙයක් ලෝකේ. ඉතින් මේකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක මේ විදිහට තියෙන්නේ නැහැ. මේක හොඳ තත්ත්වයකට අනිවාර්යෙන් පත් වෙනවා ලෝකේ. ඒකට බෙහෙත් හොයලා දැන් ටෙස්ට් කරනවා, හොයාගන්න උත්සාහ කරනවා ඒවත් එක්ක අපිට දැන් පහුගිය කාලයේ ගත්තොත් විදේශගත වෙන පිළිස මන්තන්නේ තැන්න ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්න පුළුවන් මේ තත්ත්වයක් එක්ක. හැබැයි 100%ක් නැති වෙලා නැහැ. මම දැක්කා තියෙනවා හැම වෙලාවෙම ආයතන හරහා විදේශගත වෙනවා, Facebook වල, LinkedIn වල, ඒ සමාජ ජාල වල පබ්ලිෂ් කරනවා. ඉතින් අනාගතේ මොනවද අපිට ඇරෙන දොරවල් විදේශ රැකියා ක්ෂේත්‍රයේ මොන මොන පැතිකඩයන් වලට රැකියාවල් වලට දොරවල් ඇරෙන්න ඉඩ තියෙනවද විරින්ද මහත්මයා? මොන වගේ රටවල් වල මොන වගේ ඒරියාද? ඒ කියන්නේ අපි කිව්වොත් මේකේ කියන්න පුළුවන් අපිට ඔස්ට්‍රේලියා පැත්ත, ඇමරිකා, ඊළඟට නිව්සීලන්ත පැසිෆික් රීජන් එක මොන මොන පැතිකඩයන් වල දොරවල් ඇරෙන්න ඉඩ තියෙනවද ඉදිරි වසර දෙක තුනකට කාලය ඇතුළත? ඔව් ගාන හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම අපි බැලුවොත් එහෙම පහුගිය අප්‍රේල් මාස සිට මේ මාස මේ අවුරුද්දේ අප්‍රේල් මාස සිට අගෝස්තු වෙනකන් කොවිඩ් වසංගතය හින්දා ගොඩාක් ප්‍රශ්න තිබුණා. ගොඩාක් රටවලින් අපිට සම්බාධක තිබුණා. සමහර අපි යුරෝප් යුනියන් එකේ දන්නේ නැති ගොඩක් කලා න්ියුස් බලනවා නම් යුරෝප් යුනියන් එකෙන් ශ්‍රී ලංකාව තහනම් රටක් කරලා තිබුණා ට්‍රැවල් කරන්න. ඒ තරම් තත්ත්වයක් තිබුණා. මොකද ඒ වගේ සිටුේෂන් එකදී ලංකාවේ අපිට කිසිම කෙනෙක් ඒ රටකට යවන්නත් බෑ. ඒ රටින් ලංකාවට කිසිම කෙනෙක්ට එන්නත් බෑ. එතකොට ගොඩක් අපිට ඒ වගේ දේවල් තිබුණා. ඊට අමතරව අපි දැක්කා දැන් සකයන් කිව්වා අපිට ඉන්ෆෝම් කර ගොඩක් අයගේ අඩුවක් තියෙන්නත් පුළුවන් කියලා. නමුත් එහෙම අඩුවක් අපිට පෙන්නේ නැහැ. මොකද අපි දැක්ක දේ තමයි ලංකාවේ ගොඩක් පිරිසකේ අපි තමු සේල්ස් ස්ටාෆ් වෙන්න පුළුවන්. මං ටෙක්නිකල් කට්ටිය ගෙනන් එහෙම දැක්කේ නැහැ. දැන් අමිතකමගේ මහත්මයා කිව්වා වගේ ගොඩක් ටෙක්නිකල් අයට එහෙම ජොබ්ස් නැති වෙන අවස්ථා සෑහෙන්න අඩුයි. කලාතුරකින් වෙන්න පුළුවන්. නමුත් අපිට ටෙක්නිකල් ලාගේ ජොබ්ස් නැති වෙලා කියලා ගොඩක් ආරංචි වෙන්නේ නැහැ. නමුත් අපි සේල්ස් ඇන්ඩ් මාකටිං, හොස්පිටල්ටි සෙක්ටර්, හොස්පිටල්ටි සෙක්ටර් එක වම වේටර් මේ හැම ගොඩක් වින්නෝ කට්ටිය. ඒ ගොඩක් පිරිස්කේ ජොබ් නැති වෙලා තිබෙනවා. මේ තිබිච්ච වසංගත තත්ත්වයත් එක්ක. නමුත් ලංකාවේ වෙන කිසිම ජොබ් එකක් හොයාගන්න බැරි හින්දා සමහර පුද්ගලයන්ට වෙලා තියෙන්නේ විදේශගත වෙනවා හරින වෙන කිසිම ඔප්ෂන් එකක් ඔවුන්ට නැහැ. ඒකින්ද ඒ වගේ දේවල් එක්ක අපිට විදේශගත වෙන්න පිරිස හම්බෙලා තියෙනවා. නමුත් පිරිස හම්බුණා මම අර කියපු කාල සීමාවේ අපිට ජොබ් බෝඩර්ස් ඒ කියන්නේ රැකියා අවස්ථා කම්පැනිස් වලින් ලැබීමේ සෑහෙන අඩුවක් තිබුණා. නමුත් දැනට අපිට ගොඩක් වේකන්සීස් එන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ අපි ඊළඟ අවුරුද්ද අපි දෙසැම්බර් ජනවාරි වෙනකොට ගොඩක් වේකන්සීස් වල අපිට දිනුවක් පේන්න තියෙනවා මේ වෙනකොට. අපි උදාහරණයක් හිතට ගමු. දැන් ගන්න ඉන්ෆෝම් කරාමගේ එන්න ඉදිරියට එන්න තියෙන අවස්ථා හොඳම අවස්ථාව තමයි අපි දන්නෝ 2022 පාපන්දු ලෝක ගුසනානේ තියන්න තෝරගෙන තියෙන රට සත්කාර කරට කටාර. එතකොට අපි මැද පෙරදිග රිපෝර්ට්ස් එහෙම චෙක් කරලා බැලුවොත් විදේශ රැකියා නීතික ආරංචි දත්ත ලේඛන බැලුවාම ශ්‍රී ලංකාවේ පසුගිය අවුරුදු 10 ඇතුළතම 84%ක්ම මිනිස්සු විදේශගත වෙලා තියෙන මැද පෙරදිග රටවල් වලද. ඒක ගොඩක්ම සරලයි. ඒ කියන්නේ මැද පෙරදිග රටවල් වලනුත් කටාර කියන්නේ අපිට ගොඩාක්ම විදේශ රටකියා වෙන්න අවස්ථා ඇති රටක්. අපි ප්‍රධානම රට කටාර්, සෞදි අරාබිය, ඊට පස්සේ කුවේට්, ඊට අමතරව තමයි කටාර් තියෙන්නේ. ඒතකොට මේ රටවල් තුන කියන්නේ අපි කටාර් රාජ්‍ය ගත්තොත් එහෙම උදාහරණයක් හැටියට 2022 ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ විශාල ඉදිකිරීම් ප්‍රොජෙක්ට්ස් යනවා මේ වෙලාවේ. ඒතකොට මේ විශාල ඉදිකිරීම් ප්‍රොජෙක්ට්ස් වල අනිවාර්යෙන් තාක්ෂණික දැනුම තියෙන
අපිට විශාල ඉදිකිරීම් කන්ට්‍රැක්ටර් කම්පැනි කන්න අනිවාර්යෙන් හෙවි ඉක්විප්මන්ට් මැකැනික්ස් අවශ්‍ය වෙනවා හෙවි ඉක්විප්මන්ට් ඉලෙක්ට්‍රිෂන් ජෙනරේටර් ටෙක්නීෂන් පවර් ජෙනරේටර් ටෙක්නීෂන් ඉලෙක්ට්‍රිෂන් මේ හැම දෙයක්ම අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා ඒකින්ද මේ අපි UTA වගේ ආයතනයකින් පාස් අවුට් වෙන දක්ෂ සුදුසුකම් ඇති ළමයින්ට ඉතාමත් හොඳ ඉල්ලුමක් තියෙනවා මොකද මම ඉතාමත් හොඳ ඉල්ලුමක් කියන්නේ බොහෝ වෙලාවට අපි අවම පඩිය කෙනෙක් අහන්නේ අපිට අඩුම කීයක් හම්බෙයිද කියන එක අඩුම සැලරි එක සාමාන්‍යයෙන් රුපියල් ලංකා මුදලින් රුපියල් ලක්ෂයකට ඉහළ වැටුපක් ලබා ගන්න පුළුවන් තාක්ෂණිකව පුහුණු වෙච්ච අදාළ පුද්ගලයෙක් ඉන්නවනම් ඊට අමතරව අපි යුරෝපීය රටවල් ගැන කතා කරනවා නම් අපිට යුරෝපීය රටවල් වලින් ගොඩක් ඉල්ලුමක් තියෙන රටක් තමයි රුමේනියාව මොකද දැන් ගොඩක් දෙනෙක්ගේ ට්‍රෙන්ඩ් එක හැදිලා තිනවා රුමේනියාව වගේ රටකට සංක්‍රමණය වෙන්න කොහොමද කියන එක ඉතාමත් ලේසි මොකද රුමේනියා කියන්නේ යුරෝපීය යුනියන් එකේ රටක් වුණාට ෂෙනගන් රටක් නෙමෙයි. අපි ෂෙනගන් කියන එක දන්නවා ඇති. ගොඩක් වෙලාවට ෂෙනගන් රටවල ප්‍රධාන රටවල් ඉතාලි, ජර්මනි, ප්‍රංශය, ස්පාඤ්ඤ, හෙවගේ රටවල් තමයි ප්‍රධානම දෙන්නේ. නමුත් තාම රුමේනියාව ෂෙනගන් රටක් නොවන නිසා ඔවුන්ට ඒ කියන්නේ අපිට පහසුවෙන්ම ශ්‍රී ලංකිකයන්ට සංක්‍රමණය වෙන්න පුළුවන් රටක්. ඒ කියන්නේ අපි පහුගිය වසරේ දත්තත් එක්ක සසඳලා බලුවා අපි රුමේනියා පටන් ගන්න තියෙන්නේ ඉතාමත් අඩු කාල සීමාවකින්. පසුගිය අවුරුදු 4 ඇතුළත රුමේනියා වගේ රටකට යවන ශ්‍රී ලාංකික ප්‍රමාණය 180ක් 90කින් වැඩි වෙලා තියෙන හැම අවුරුද්දෙම. ඒ කියන්නේ අපිට රැකියා අවස්ථා නිතර මේ රටවල් වලින් හම්බෙන හින්දා. මේ වගේ රටවල් වලින් ඉතින් ඇත්තටම හොඳ සැලරිස් මට්ටම් හම්බෙනවා. අපි අඩුම සැලරි එක යුරෝප් රටකින් වගේ ගන්නව නම් 120,000 ඉඳන් 1,03,000 මාර වගේ වෙනකන් යන්න පුළුවන් තමුන්ගේ සුදුසුකම් පළපුරුද්ද මත. එතකොට මේ වගේ රටවල් වලට මම කලින් පැහැදිලි කිරීමක් කරත් ගන්න අපි ඒ රටවල් වලත් නවාතැන් පහසුකම් ප්‍රවාහන පහසුකම් වෛද්‍ය පහසුකම් වගේ හැම දෙයක්ම හම්බ වෙනවා. ඒතකොට ඒ හම්බ වෙනෝ කියන්නේ මේ අන පුද්ගලයෙක්ගේ රැකියා අවස්ථාව තියෙනා වගේම සදාකාලික. මොකද ඒ රැකියා අවස්ථාව නැති වෙන්නේ නැහැ ඔහුට. ඔහුට එහෙම නැති වෙනා නම් අනිවාර්යෙන් කම්පැනිකින් ඔහුව මෙරටට එවන්නේ වන්දියක් එක්ක. සෝ ඔහුගේ රැකියා මුදලේ අපි හිතමු ගිවිසුම් ගතව අපි අවුරුදු දෙකකට යවනවා නම් මොකක්ම හරි ප්‍රශ්නයක් වෙලා ඔහුට ලංකාවට එන්න පුළුවන් නම් අනිවාර්යෙන් වන්දියක් දෙනවා. මොකද අපි ඊවට තමයි කම්පැනිස් සමග එකඟතාවයන් ඇග්‍රිමන්ට්ස් එහෙම ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේ බොහෝ දුරට ඇත්තටම ලංකාවේ ජොබ් එකක් නැති වුණා වගේ නෙමෙයි පිටරටක ජොබ් එකක් නැතුනොත් එයාට හම්බෙන්න තියෙන බෙනිෆිට්ස් වැඩි. සහ එහෙම වෙනවා හරි කලාතුරකින් වෙන්නේ. මොකද හරිම අඩුයි. මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඊව තමයි මම දකින විදිහට වැදගත්ම ගෝලීය අවස්ථා පුද්ගලයෙක්ට ලබා ගන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෙක්ට ස්පෙෂලි තාක්ෂණික කුසලතා දියුණු කරගත්ත ස්කිල්ඩ් වර්කර් කෙනෙක්ට. ස්තුතියි මිලින්ද මහත්මයා. දූල පුතාලට මොනවාදි විශේෂයෙන් දැනගත යුතු කාරණාවක් තියෙනවා නම් අපිට චැට් බොක්ස් එකේ පැහැදිලිව ටයිප් කරන්න පුළුවන්. අපි ඒකට ඒවයින් හැම දිනාටම අදාළයි හිතන දේවල් සාකච්ඡාවට මඟින් කරන්න පුළුවන්. එක ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා අමිත මාත්මයා මේ නායකත්වය ගැන. නායකත්වය ගැන ටිකක් වැඩිපුර දැනගන්න කැමතියි ඉන්නවා මම හිතන්නේ. දැන් අර කුසලතාවයන් ගැන සඳහන් කරනකොට ඔබතුමා පැහැදිලි කරා නායකත්වයේ වැදගත්කම. මෙතෙන්දී නායකත්වයේ වැදගත් වෙනකම අපි දැනටමත් කතා කරලා තියෙන්නේ මේ වැඩසටහන මුලදී. අපිට තවදුරටත් මේක මම හිතන්නේ ගෙනියන්න පුළුවන් නායකත්වය කියන්නේ සමහර දාර කෙනෙක් හිතන්න පුළුවන් මේ කණ්ඩායමක ප්‍රධානියා වෙලා කට්ටිය හසුරවන එක කියලා. නායකත්වය කියන්නේ ඒකම නෙමෙයි. නායකත්වය කියුවාම හැම තරාතිරකම කෙනෙකුට නායකත්වය සුද්ධා කියන්න පුළුවන්. අපි කරන යම් කිසි වැඩක් හොඳට කරන්න ඒ කුසලතාවයෙන් උදව් වෙන්න පුළුවන්. කොහොමද පැහැදිලි කරනවාද මේ නායකත්වය කියන එක මේ ප්‍රධානියෙක් වෙනවා කියන එක කණ්ඩායමක් මෙහෙවනවා කියන එක ඔබට ගිහිල්ලා කෙනෙක් තුළ දියුණු කරගත යුතුයි කියලා. අමාර මෑතකදී දැන් හුඟ කාලයක් තිස්සේ මේ අන්තර්ජාලයේ සංසරණය වෙන වීඩියෝ එකක් තියෙනවා. මම කියන්නේ ඇමරිකාවේ මේ නේවි සීල්ස් ලගේ ප්‍රධානියා කියනවා ඔබ ජීවිතේ ජය ගන්න ඕන නම් උදේට නැගිට්ටම ඇඳේ රෙද්ද ඔබ පොරොන රෙද්ද සකස් කරලා එළියට බහින්න කියලා. එතනින් තමයි නායකත්වයේ පටන් ගන්න. මේ කතා කරන්නේ යා කමාන්ඩර්ස්ලා ගැන නෙවෙයි සෝල්ජර්ස් ගැන කතා කරන්නේ. ඔබ එතනින් තමයි ජීවිතේ පටන් ගන්න. එතකොට නායකත්වයේ මම දකිනවා වර්ග දෙකක්. එක ඒක අපිට බලා ගන්න පුළුවන් අපි කරන වැඩ දිහා අපි කෑවම බිව්වම කෝපේ තේක හොදනවද
නායකත්වයේ තියෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ දූල පුතාලගේ අම්මට තාත්තට කතා කරලා ඇහුවම මේ කොහොමද දූගේ පුතාගේ පිළිවෙල එහෙම කොහොමද කියලා ඇහුවම අම්මයි තාත්තයි කියයි නායකත්වයේ තියෙනවද නැද්ද මේක උදේ 10 වෙනකන් නිදා ගන්නවා නම් තියෙපු කෝප්පේ මේක හොදන්න නැත්නම් තාම ඔබේ යට ඇඳුම අම්මා තාත්තා නම් හොදන්නේ එතන ඉතින් අපිට පොඩි නායකත්වය ගැන යම්කිසි ගැටලුවක් තියෙනවා ඉතින් ඔබට බැරි නම් ඔබට නායකත්වය දෙන්න මට බොහොම ලේසියෙන් කියන්න පුළුවන් මට ඔය ඕන පුතේ Facebook එකේ එහෙම ඉන්නවනම් මට Facebook එක කියන්න මම ඒක බලලා කියන්නම් මේ ඒ දරුවාගේ නායකත්වයේ තමන් තමන්ට දක්වන නායකත්වයේ ආකල්ප මොන වගේද තියෙන්නේ කියලා නායකත්වය කියන එක එක අතකට කුසලතාවයක් එක අතකට ආකල්පයක් අපි ලෝකයේ දිහා බලන විදිහ තමන් තමන්ට නායකත්වය හරියට දුන්නට පස්සේ අපිට පුළුවන් රට හදන්න යන්න තමන්ගේ කණ්ඩායම හදන්න යන්න අනුගාමිකයෝ හදන්න යන්න මොකද අර කියනෝනේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා ඉතින් ඔබ ආදර්ශමත් පුද්ගලයෙක් නම් ඔබේ ක්‍රියාපිළිවෙත ඔබේ දිනපතා පුරුදු හොඳ මට්ටමක තියනවනම් ඔබ අනිවාර්යයෙන්ම හොඳ ඔබේ නායකත්ව ගුණාංග හොඳයි ඒ කියන්නේ ඔබ පිරිසකට නායකත්වය දෙන්න සුදුසු මට්ටමක පවතිනවා කියලා කියන්න පුළුවන් ගැය प्रश्न එහෙම කරන කෙනාගෙත් ගයන් දැන් මේ වගේ වෙලාවක මේ නන්නාඳුනන 35ක් 40ක් ඉස්සරහා මට පේන්නේ මේ වගේ සංඛ්‍යාවක් කෙනෙක් මයික් එක අන්මියුට් කරලා කතා කරනවා කියන්නේත් ඒක නායකත්ව ගුණාංගයක් නායකත්ව ගුණාංගයක් කවුරු හරි කතා කරනකම් මේ ගයන් කවුරු හරි කතා කරනවාද එහෙම නැත්නම් මට පුළුවන් තව පොඩ්ඩයි දේවල් ටිකක් මට අරන් එන්න මට අවස්ථාව දෙන්න පුළුවන් හරි මං කැමති මේ වෙලාවේ කතා කරන්න මේ World Economic Forum එකෙන් ගිය මාසේ දත්ත වගේ එළියට දැම්මා 2025 දක්වා ගමන් කරන අපට ඕනෑම කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ COVID වලින් පස්සේ අවශ්‍ය වෙන කුසලතා 10ක් ගැන ඒගොල්ලෝ කතා කරලා දෙනවා මොන රැකියාව කරත් ඒක තාක්ෂණික පදනම් කරගෙනද නැත්නම් පරිගණක පදනම් කරගෙනද ඔබ කෝච් කෙනෙක්ද ඕනම කෙනෙකුට software පැත්තේද hardware පැත්තේද ඉන්නේ එහෙම නැත්නම් රජයේද ඉන්නේ පුද්ගලිකංශ දේව අදාළම නැව මැනේජර් කෙනෙක්ද executive කෙනෙක්ද මොකුත් අදාළ නැහැ ඒ හැමෝටම අවශ්‍ය වෙන වර්ගයේ කුසලතා 10ක් ගැන වුන් කතා කරලා තිනවා මම ඒ බොහොම ඉක්මනින් විනාඩි 2ක් වගේ අරගෙන ඒ කුසලතා 10 ගැන කතා කරන්න මේක මේ ඔක්තෝබර් මාසෙ තමයි ඕන් එළියට දැම්මේ 2025 දක්වා අවශ්‍ය වෙන වැඩියම වැදගත් වෙන skill 10 පළවෙනි එක ඒගොල්ලෝ හැටියට දාලා තියෙන්නේ analytical thinking and innovation අපිට යමක් විශ්ලේෂණය කරලා බලන්නට තියෙන හැකියාව සහ ඉනෝවේෂන් එක රැකියාව තුලදී අපට පුළුවන් ද නව චින්තනයකට අලුත් දේවල් හිතන්න පතන්න ඒක එකක් හැටියට උන් සලකලා තිනවා දෙවෙනි හැටියට සලකලා තිනවා ඇක්ටිව් ලර්නින් ඇන්ඩ් ලර්නින් ස්ට්‍රැටජීස් ඒ කියන්නේ බොහොම ක්‍රියාශීලීව ඉගෙන ගැනීමේ හැකියාව අලුත් දේවල් ඉගෙන ගැනීමේ හැකියාව කුසලතාවයක් හැටියට උන් දැකලා තිනවා තුන්වෙනි එක තමයි කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සෝල්වින් ඒ කියන්නේ සංකීර්ණ ප්‍රශ්න निराකරණය කිරීමේ හැකියාව. දැන් කෙනෙක් අහන්න පුළුවන් කොහොමද සංකීර්ණ ප්‍රශ්න निराකරණය කරන්න කියලා. උදාහරණයකට ඔබ චෙස් වලට දක්ෂ නම් අනිවාර්යයෙන්ම ඔබ සංකීර්ණ ප්‍රශ්න निराකරණය කිරීමේ කුසලතාවය ඔබට තියෙනවා. ඒ විදිහට තමයි අපිට මේක බලන්න තියෙන්නේ. ඊළඟට හතරවෙනි එක හැටියට උන් සලකලා තියෙනවා critical thinking and analysis. යමක් විශ්ලේෂණය කරන්න බොහොම ගැඹුරට මේක අර අපි කියන අර කොත්තුවක් හදනවා වගේ හිත මෙහෙට කපලා කොටලා ප්‍රශ්න දිහා බැලීමේ හැකියාව තියෙනවද කියලා. ඊළඟට පස්වෙනි එක හැටියට උන් සලකලා තියෙනවා creativity, originality and initiative. යම කලුතෙන් පටන් ගැනීමේ හැකියාව. ඊට අමතරව creativity බොහොම වෙනස් විදියට අපි කියන්නේ අර පිටකොටුව thinking. කොටුවෙන් පිට හිතලා නව දේවල් එකතු කිරීමේ හැකියාව. ඊළඟට හයවෙනි එකට නැත්තම් धनात्मक हेटियट
technology use, monitoring and control. يعني තාක්ෂණීය යොදා ගැනීම හැකියාව. ඒක අත්‍යවශ්‍ය දෙයක් මේ වෙනකොට. අපි දන්නවා මේ පෙර පාසල් යන ළමයි පවා මේ වෙනකොට මේ Zoom තාක්ෂණීය වගේ දේවල් වලට යෙදිලා තියෙනවා. කවදාවත් පරිගණකයක් එහෙම නැත්නම් smartphone එකක් අත ගාපු නැතිව පවා ඒවට යෙදිලා තියෙනවා. මෙතනදී මේ තාක්ෂණීය යොදා ගැනීම කියලා කියන්නේ ඔබ බේකරියක් පාලනය කරන කෙනෙක් නම් බේකරිය තුල තාක්ෂණීය යොදා ගන්නේ කොහොමද? يعني ආහාර පිසීම සඳහා යොදා ගන්න තාක්ෂණීය යොදා ගැනීම කියන එක ඕනෑම එකක් වෙන්න පුළුවන්. ඊළඟට ටෙක්නොලොජි ඩිසයින් ඇන්ඩ් ප්‍රෝග්‍රෑමින්. අර තියෙනේම පාවිච්චි කිරීම විතරක් නෙමෙයි. තාක්ෂණීය හරහා ඔබට අලුත් දෙයක් ඩිසයින් කරන්න පුළුවන් නම් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නම් නව නිර්මාණයක් ගේන්න පුළුවන් නම් ඒකත් මේ කොවිඩ් වලින් පස්සේ යෝගේ ඉතාම වැදගත් වෙනවා කියලා ඔව් කියනවා. අනිත් එක තමයි රෙසිලියන්ස්, ස්ට්‍රෙස් ටොලරන්ස් ඇන්ඩ් ෆ්ලෙක්සිබිලිටි. අපට දරා ගැනීම හැකියාව. මේ මේවා මේ බාධා එන්න පුළුවන් හිතපු නැති දේවල් වෙන්න පුළුවන් ඒ එකම මේ මේවට අනුගත වෙලා බොහොම නම්‍යශීලීව වැඩ කිරීමේ හැකියාව මම අපේ වැඩසටහන පටන් ගන්නකොටත් කිව්වා මේ World Economic Forum එක මේ මේකත් ඕන් එක කුසලතාවයක් හැටියට කතා කරලා තියෙනවා ඊළඟට reasoning problem solving and ideation නව අදහස් සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව. මෙතනදී ප්‍රශ්න කියලා වුන් කතා කරන්නේ අපි වැඩ කරන ස්ථානේ අපේ යවට ඕනෑම වෙලාවකද මේ වෙලාවේ අපේ ගෙදර පයිප් එකක් කැඩිලා වතුර ලීක් වෙන්න පුළුවන්. ඒතකොට මම ඒකට මූණ දෙන හැටි කොච්චර ඉක්මනින් මම මුල් වෙලා ඒක කරනවද කියලා. අන්න ඒ වගේ දේවල් පවා මේකේ සාකච්ඡා කරලා තියෙනවා. කෙනෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරනවා ආයතනික වශයෙන් හැමෝගෙම හිත දිනාගෙන වැඩ කරන්නේ කොහොමද කියලා. අපි ඔබ පිළිඳිට දාමු. आयतनिक वशेन अपिट हित दिनागेन करन्न तियेन वेड अपि हेमदाम दैनगन्न ओन अपि मुन पोसिशन एके हिटियत अपि कुमन तरातिरम हिटियत अनिवार्यं हेम केनाटम एकहा समानव गरु करन्न अपि एक क्लीन केनेक वेन्न पुलुवन් සමන්ට මයිනස් එකෙක් වෙන්න පුළුවන් තමන්ට රිපෝට් කරන්න කෙනෙක් වෙන්න පුළුවන් හැමෝටම අපි රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න ඕන මොකද අපි එක්කෙනෙක්ට රෙස්පෙක්ට් කරා නම් අපිට නොකියාම ඔවුන් තුල අපි ගැන අනිවාර්යයෙන්ම හැඟීමක් රෙස්පෙක්ට් එකක් ඇති වෙනවා ඒක එකද දෙයක් අනිත් දේ තමයි අපි ආයතනයක වැඩ කරද්දි ගොඩක් වෙලාට දකින්න කෙනෙක් ගිහිල්ලා තව කෙනෙක්ට කේලම් කියන ඒක තමයි ගොඩක් වෙලාට ආයතනවල වෙන්නේ ඒ කියන්නේ ඕක කියන්නේ අර ඔෆිෂල් ඇට්මොස්ෆියර් එකදී අනිවාර්යෙන් ඔය දේ වෙනවා කෙනෙක් ගිහිල්ලා බොස්ට ගිහිල්ලා කම්ප්ලේන් කරනවා මෙයා මෙහෙමයි මෙයාගේ මෙවැරදි තියෙනවා ඊට පස්සේ එයා ගිහිල්ලා තව කෙනෙක්ට කියනවා ඒ දේ ඔය වගේ දේවල් වලින් අනිවාර්යෙන් ආයතනික සහයෝගිතාවය අපි හිතමු සේවකයන් අතර තියෙන සහයෝගිතාව බැඳීම අනිවාර්යෙන් කැඩෙනවා ඒක එක දෙයක් අපි ඒක නවත්ත ගන්න ඕනේ ඊට අමතරව තමුන්ට සයින් කරලා තියෙන රාජකාරී අපි හිතමු කරන්න බැරි දෙයක් තියෙන්න පුළුවන් කරන්න පුළුවන් දෙයක් තියෙන්න පුළුවන් අනිවාර්යෙන් අපිට ඩෙඩ්ලයින් එකක් දෙන්න පුළුවන් කෙනෙක් කියලා කියන්න පුළුවන් බොස් ඇවිල්ලා කියන්න පුළුවන් ඔයා මට මේක මෙදා වෙනකොට ගෙනල්ලා දෙන්න ඕනේ සහ ඔයාගේ සුපර්වයිසර් කියන්න පුළුවන් හරි අපිට කරන්න පුළුවන් දෙයක් නම් අපි අනිවාර්යෙන් මේ වගේ දේවල් කරන්න ඕනේ මොකද අපි රාජකාරියට යන්නේ ඒ අධ්‍යයක් කරන්න අපිට සයින් කරපු දේවල් කරන්න තමයි අපි මේන්ඩි රාජකාරියට රිපෝට් කරන්නේ එතකොට අපිට ඒ දේ අදාළ කාල සීමාවේ අපි හිතමු ඩෙඩ්ලයින් එකේදී ඒක බාර දෙන්න බැරි නම් අපිට කරන්න තියෙන හොඳම දේ අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕන අපේ සුපර්වයිසර් හෝ අපේ මැනේජර් හෝ අපි රිපෝට් කරන පුද්ගලයාව අපි අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕන මොකද අපි එහෙම දැනුවත් කරන්නේ නැතුව ඩෙඩ්ලයින් එක ඉවර වුණාම ඩෙඩ්ලයින් එක දවසට ගිහිල්ලා ප්‍රශ්න කරාට පස්සේ මට අමාරු වුණා මට කරන්න වෙනවා මේ වගේ දේවල් තමයි අනිවාර්යෙන් ආයතනයක රැඳී සිටීමේදී පොඩි ප්‍රශ්න එනවා ඌව තමයි ගොඩක් නැත්තරම ප්‍රධානම දේවල් අපි නම් දකින්න විදිහ ආයතනයක් පැත්තේ ඊට අමතරව ආයතනයේ තියෙන ලීඩර්ස් ලාගේ කියන දේවල් වලට ගරු කරන්න ඕනේ ඒගොල්ලන්ගේ තීරණ වලට ගරු කරන්න මොකද end of the day boss is a boss ඒ අපිට boss කේ තීරණ වෙනස් කරන්න බෑ අනිවාර්යෙන් boss කියන දේ අපි අහන්න ඕනේ boss කියන දේ වැරදි වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන් අපි වැරදි දෙයක් නම් අපි boss ට ඒක හොඳ වෙලාවක තීරණ කරලා දෙන්න ඕනේ මොකද සමහර වෙලාවට අපි එකට එක කතා කරන්න යන නරකයි ඕනම boss කෙනෙක්ට ඒක තියෙනවා මොකද තමුන්ගේ කම්පැනි ඒ දෙයක් බාරව ඉන්නවනම් එයා කැමති නැහැ එයාට විරුද්ධව කතා කරනවා. අපි ඒක පෞද්ගලිකව ඔහුට තනියෙන් කතා කරලා මේ වගේ දේවල් විසඳගන්න පුළුවන් වෙනවා. මේ දේවල් තියෙනවා නම් ඇත්තටම ඒවා තමයි ගොඩක්ම හොඳම කුසලතා රාජකාරී මට්ටමින් ඉස්සරහට යන්න. මොකද මේ වගේ දේවල් අපි හරියට කරනවා නම් අපිට හරිය මැනේජ්මන්ට් රෙකග්නිෂන් එකක්. ඒ කියන්නේ හොඳට මැනේජ්මන්ට් එක අපේ හැකියාවන් අඳුරගෙන ඒවා ඉදිරියට යන්න පුළුවන් නම් අනිවාර්යෙන් රැකියාව ඉදිරියට යම් ප්‍රොමෝෂන් එකක් ලබා ගැනීමට හොඳ ඉඩකඩක් තියෙනවා. බොහොම ස්තුතියි මිලින්ද
අමිත ගම්මගේ මහත්තයාත් මොන හරි එතෙන්ට එකතු කරන්න කැමතිද? ඉන්දරන් ඔව් මිලින්ද ඒක හරි අපූර්වට මේ විස්තර කරලා දුන්නා. ඒකට මට එකතු කරන්න තියෙන්නේ අර දැන් ලංකාවේ වැඩ අපි අපි උදාහරණයට චීන කට්ටිය අරගන්නකෝ. ඔය දැන් මේ පෝට් සිටි එකේ හැම වැඩ කරනවා. මිනිස්සු 100ක් විතර දාලා 100කට විතර තමයි සුපර්වයිසර් කෙනෙක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ හැමෝම තමන්ගේ කොටස දන්නවා. දැන් ලංකාවේ එහෙම නෙවෙයි. ලංකාවේ ඉතින් බොහොම පොඩි කණ්ඩායමකට සුපර්වයිසර් කෙනෙක් දාන්න ඕනේ. සුපර්වයිසර්ගේ ජොබ් එක මොකද්ද? අහවල්ලා වැඩ කරනවද කියන එක කොහොමද ඒක. ඉතින් කුඩා කාලේ ඉඳලම අපි පුරුදු වෙන්න ඕනේ අපිට දෙන කොටස ඉස්සල්ලා හරියට කරන්න. ඊට පස්සේ පුළුවන් අපිට අමතර වැඩ කොටසකුත් කරන්න. එහෙම තමයි ඉදිරියට යන්න ඕනේ. එතකොට තමයි ඒක තමයි ඔබතුමා අර නායකත්වයේ කිවෙන උදේ නැගිට්ටාම ඇඳෙන් නැගිටලා යන විදිය පෙළුවාම පොස්ට් එකකට කරන්නේ. ඒ හැමදේම මේකට එකතු වෙනවා නේ. ඔය කතාවේ හැම පැත්තක්ම එකතු වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් ගොඩක් වෙලාවට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙක් එක්කට කතා කරන්න පුළුවන් නම් ඉන්ටර්විව් එකේදී පොඩි කෝල් එකක් දීලා පුත්‍රයව දෝනියන්දව රස්සාවට ගන්නවද නැද්ද කියලා ඇත්තටම හිතා ගන්න පුළුවන්. ඉතින් තමන්ගේ රාජකාරිය හරියට කරන්න හැමෝගෙම හිත දිනා ගන්න පුළුවන්. ඔව් බොහොම ස්තුතියි අම්මගේ මහත්මයා. අපිට තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. UT ආයතනයේ UT පොහොන මධ්‍යස්ථානයේ සමග අපිට එකතු වෙන්න පුළුවන් පාඨමාලා මොනවද කියලා මම ඒ ගැන කොහොමත් පොඩි විස්තර කිරීමක් කරන්න සූදානම් වෙලා හිටියා. මම ඒකට දැන් අවස්ථාව කරගන්නවා. මම මගේ ස්ක්‍රීන් එක මේ වෙලාවේ ෂෙයා කරනවා හැමෝටම. මම හිතනවා ඔබන්ට පේනවා ඇති කියලා. මිලින්ද මහත්මයා ඔබට මේ ස්ක්‍රීන් එක පේනවද? හරි එහෙනම් පේනවා. මේක පේනවා. පේනවා. අපි විශේෂයෙන්ම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ විදුලි උත්පාදන ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය සේවාවන් සැපීමේ පුරෝගාමී ආයතනයකට අනුබද්ධිතව තමයි පිළිපදලා තියෙන්නේ. UT පොහොන මධ්‍යස්ථානයේ සිදු කරන ප්‍රධානම පාඨමාලාව එම නිසා ඒ ඔස්සේ තමයි සිදු කරන්නේ. එතෙන්දී මට විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි අපගේ ආයතනය තුළ අපි ප්‍රායෝගික ළමයින්ට කුසලතා වර්ධනය කරගන්න අපි අපේ ෆැසිලිටිය එකෙන් නැත්නම් අපේ ට්‍රේනින් සෙන්ටර් එක නිර්මාණය කරලා තියෙනවා. මෙතෙන්දී අපි සඳහන් කරොත් ප්‍රධාන වශයෙන් අපි උගන්වන එක පාඨමාලාවක් තමයි National Certificate Construction Equipment Technician කියන. ඒ කියන්නේ ජාතික සුදුසුකම් ජාතික සහතික පත්‍ර පාඨමාලාවක් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ තාක්ෂණ ශිල්ප. මේක අවුරුදු 2 මාස 9ක කාලයක්. ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. අවුරුදු 2 මාස 9ක කාලයක් පුරාවට සිදු කරන පාඨමාලාවක් මේ සෙමෙස්ටර් 3කට එහෙම නැත්නම් කොටස් 3කට කඩලා සිදු කරනවා. පළවෙනි සෙමෙස්ටර් එක මාස 9ක්, දෙවෙනි එක මාස 9ක්, තුන්වෙනි එක මාස 15ක් යන ආදී වශයෙන් කොටස් 3කට සිදු කරනවා. මේ හැම සෙමෙස්ටර් එකකම මේ හැම කොටසකම මාස 3ක කාලයක්. ඊළඟට මේ මාස 9ට පහලින් දකින්න ලැබෙනකම් මාස 3ක කාලයක් පන්ති කාමරය තුළ ඉගැන්වීම් කරනවා. ඊළඟට පළවෙනි සෙමෙස්ටර් එකේ මාස 6ක්, දෙවෙනි එකේ මාස 6ක් සහ තුන්වෙනි එකේ අවුරුද්දක කාලයක් අපි on the job training එහෙම නැත්නම් කර්මාන්තානුගතව මෙයට ලබා ගන්නවා. කියන්නේ experience එක මෙගොල්ලන්ගේ සේවාව කුසලතාවයන් සේවාව තුළ වර්ධනය කරගැනීමට අවස්ථාව දෙනවා. ඉතින් මේ තරහා ඒගොල්ලන් heavy equipment එහෙම නැත්නම් ඉදිකිරීම් යන්ත්‍ර උපකරණ ශිල්පයේ තාක්ෂණික ශිල්පයේ වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය කරන කුසලතාවයන් අසුර කුසලතාවයන් වර්ධනය කරලා අපි ඒගොල්ලන්ව සහතික දීලා අපි ඒගොල්ලන් ඉදිරියට යනවා. ඒ අයට අපි අර අනිත් කතා කරපු කුසලතාවයන් නායකත්වය ඉන්නඟ සංනිවේදන කුසලතාවයන් ඒවා දිනු කරන්නත් අපි ආයතනයේ හරහා විවිධ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ඒ අයට යම් කිසි ක්‍රීඩා උත්සව ඊළඟ අවුරුදු උත්සව ඊළඟට ඒ අය එකතු වෙලා සමහර වෙලාවට අපි වෙන වෙනම එක එක ඉවෙන්ට් වලට සහභාගී වෙනවා. විවිධ වැඩ කටයුතු සමහර වෙලාවට ට්‍රිප් එකක් ඕගනයිස් කරනවා. ඒ වගේම පන්ති කාමරය තුළ ඒකට ප්‍රෙසන්ටේෂන් කරන්න තියෙනවා. ඊළඟට ඒ අයට සාමාන්‍යයෙන්
ඉදිරියට පැමිණලා ඒගොල්ලන්ගේ තාක්ෂණික දැනුම අනිත්‍යර ඉදිරිපත් කරන්නේ කොහොමද මේ හැම දෙයක්ම මේ හරහා අපි වර්ධනය කරනවා ඊට අමතරව මේ 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 පාඨමාලාවට තියෙන සුවිශේෂම කාරණාවක් තමයි මේ සඳහා කැටපිලා යෙදෙනින් ලබා දෙන සහතිකපත් කැටපිලා කියන්නේ අවුරුදු 125ක් වඩා අතීතයක් ඉන්න ලෝකයේ දැනට රටවල් 200කට ආසන්න රටවල් ප්‍රමාණයක යමන්ගේ බ්‍රාන්ච් තමයි ශාඛා සහ නියෝජිත ආයතන ජාලයකින් සමන්විත ආයතනයක්. ලෝකේ පුරා පැතිරෙන රටවල් 200කට ආසන්න රටවල් ප්‍රමාණයක පැතිරලා තියෙන මේ ආයතනය හරහා ඔයාලට මේ පාඨමාලාව සම්පූර්ණ කරන අතරතුර විශේෂ සහතිකපත් ලබා ගැනීම වැඩසටහනක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඔන්ලයින් ලර්නින් පෝටල් එක. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට ලබා ගන්න සහතිකපත් වගේ ඒවා හැම දෙයක් ඒවා ඇත්තටම මේ සර්ටිෆිකේට් කෝස් එකක් ඩිප්ලෝමා ගන්න වෙනවා ස්කිල් බේස්. ඒ කියන්නේ නිපුණතාවයන් පදනම් කරන සහතික. ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පේනවා ඒ සහතික වල පොඩි පින්තූරයක්. ඒ වගේම ජාතික සහතිකය දෙනවා ප්‍රතිේක වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ ලංකාවේ ගවර්න්මන්ට් එකේ රාජ්‍ය ආයතනික කරහ. ඉතින් මේ සංකල්පයත් එක්ක ඔයගොල්ලන්ට ලොකු ගමනක් යන්න පුළුවන් මේ පාඨමාලාව සමග සම්බන්ධ වෙනවා. ඊළඟට මේක දැනට අපි මේ අන්තිකාමර පුහුණු කිරීම සියලු දේවල් අපි ඔන්ලයින් ක්‍රමයට කරනවා. ඒ කියන්නේ තියරි කොට මේ 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 ස්කිල් එක මේ නිපුණතා වර්ධනය ඔන්ලයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේක තියරි කොට. ඒ කියන්නේ පන්තිකාමරේ වාඩි වෙලා කරන ඉගැන්වීම් කටයුතු අපි දැනට ඔන්ලයින් විදියට කරනවා. සහ ඒක ඉදිරියටත් අපි ඒ විදියට කරන්න බලාපොරොත්තු වෙනවා. සහ ඒගොල්ලන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රැක්ටිකල් වල අපි ඒගොල්ලන්ව කණ්ඩායම් වශයෙන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ඇති අපේ ආයතනයට ගෙනත් ඒක සිදු කරනවා. ඊළඟට අපි මේ කෝස් එක කරන අයට දේශීය විදේශීය රැකියා අවස්ථාවන් වලට අපි යොමු කරනවා. මේ හැමෝටම අනිවාර්ය ජොබ් එකක් ලබා ගන්න අපි කටයුතු කරනවා. අපේ ආයතනයේ අවස්ථා තියෙනවා. අපගේ අනුබද්ධ ආයතනවල අවස්ථා තියෙනවා. ඒ වගේම අපි මිලින්ද මහත්මයා නියෝජනය කරන එමරල්ඩ්යි ආයතනය හා සම්බන්ධ වෙන කටයුතු කරනවා. ඒ කියන්නේ විදේශ රැකියා වලට යොමු කරන කටයුතු මේ හරහා කරනවා. ඉතින් කෙනෙකුට මේකට මුදල් හොයා ගැනීමට පහසු නම් බැංකු නායකවස්කම් ලබා ගන්න ඒවා වෙනම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම වඩා වැදගත් දෙයක් තමයි කෝස් ෆී එක. අපි ගිවන්න බෑ කරන හොඳටින් කොටසක් ඒගොල්ලන්ට ඉගෙන ගන්න කාලය තුල හම්බ කරගන්න. හොයා ගන්න පුළුවන්. උපේ ගන්න පුළුවන්. කොහොමද? අපි ඒගොල්ලන්ව මම අර කෝස් ස්ට්‍රක්චර් එක දෙන්නකොට පෙන්නනවා අවුරුදු දෙකක කාලය. පළවෙනි සෙමස්ටර් එකේ මාස 6ක්, දෙවෙනි එකේ මාස 6ක්, තුන්වෙනි එකේ අවුරුද්ද ඔන් ද ජොබ් ට්‍රේනින්. කර්මාන්තහම ගත කොහොමද කියලා. එන්නේ කාලේදී ඒගොල්ලන්ගෙන් ආයතන වලට තියෙන තේරය අගය කරන්නේ පොඩි අදවල් එකක් වේතනයක් ඒගොල්ලන්ට කියන්නේ මේ හරහා සාමාන්‍ය මේ කෝස් ෆීකින් බාහිරගෙන වඩා ප්‍රමාණයක් ඒගොල්ලෝ ඉගෙන ගන්න කාලය තුන උපයා ගන්න. ඒවා වියදම් කිරීම ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. කොයි මොදලක් හම්බ වෙන්නේ කොහොමද මේ කරන්නේ මම බස් වියදම කැමදේම පාලනයක් ඇතුළු කරගෙන වියදම් පාලනය කරගෙන කරන්නේ මේ දේවල් වියදම් කරන්න මේ වෙලදී අපි එයාල යොමු කරනවා. ඊළඟට මේ පාඨමාලාව ඉවර වෙනකොට ඒගොල්ලන්ට විශේෂයෙන් සුදේක වෘත්තීය පුහුණු කොමිෂන් සභාව අරගෙන මේ ස්කිල් පාස්පෝර්ට් එක කියන මේ ඩෙන්ටිටි එක අරගන්න පුළුවන්. ස්කිල් පාස්පෝර්ට් කියන්නේ දැනට වෘත්තීය පුහුණු කොමිෂන් සභාවෙන් දියත් කරලා තියෙන රටේ හැම පුරවැසියෙකුම තමන්ගේ කුසලතාවයන් පදනම් කරගෙන ලබාගත හැකි ඩෙන්ටිටි එක. ඒ කියන්නේ මේ මේ එක ලබා ගත්තාම ඒගොල්ලන්ව අන්තර්ජාලය හරහා යොමු සම්බන්ධ වෙනවා. ලේබර් ඩිපාර්ට්මන්ට් එක විදේශ ආයතනවලට සම්බන්ධයි. අපි වෙන රටකට මේ අය ගියා කෙලින් මේ ඩෙන්ටිටි එක අරගෙන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන මේගොල්ලන්ගේ ස්කිල්ස් මොනවද? ඒගොල්ලන්ගේ කුසලතා මොනවද කියලා හොයාගන්න ඕනෙම කෙනෙකුට හැකියාව තියෙනවා. මේ ස්කිල් පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. මේ පොත් එක ඉවර වෙච්ච ගමන් ඒගොල්ලන්ට සාතික පත්‍රයත් එක්ක සුද්ධික වෘත්තීය පුහුණු කොමිෂන් සභාවට හරහා කියලා අපි ගයිඩ් කරනවා, උදව් කරනවා. ඉතින් මේ වගේ වාසි ගොඩක් ඒ අයට හම්බ වෙනවා. මේ අයට මේ 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 පහතමලා වහනවා. ඒ වගේම අපේ දේශක සමන්න තුන්දෙනෙක් පුහුණු කරන තුන්දෙනෙක් ඉන්නවා. ඉතාමත් අද්දකීම් බහුල අංගෙද මහතා, පියරත් මහතා, සංසලික මහතා, හයිඩ්‍රොලික් සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් සහ එන්ජින් සම්බන්ධයෙන් මේ තුන් මේ 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 විශේෂපතයන් තුන එකතු වෙලා තමයි මේ පාඨමාලාව නිර්මාණය වෙන්නේ. හයිඩ්‍රොලික් තාක්ෂණය, දැන් ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සහ එන්ජින් මෙකැනික් එන්ජින් තාක්ෂණය. ඉතින් වැඩිදුරටත් මේවා සම්බන්ධයෙන් මේ අපේ සහතික පත්‍ර ප්‍රදාන කිරීමේ ඉස්සරේ ප්‍රාම මේ වැඩිදුර විස්තර ඔයගලන්ට ලබා ගන්න පුළුවන් අපිට වෙත සම්බන්ධ වුණොත් පෞද්ගලිකව. ඒ වගේම මම
පොඩි ලින්ක් එකක් ඔයගලන්ට යොමු කරනවා chat box එක හරහා ඒ ලින්ක් එක ට ඔයගොල්ලෝ තමන්ගේ විස්තර ඇතුළත් කරන මෙන්න මේ ලින්ක් එක මම හිතන්නේ ඔයගලන්ට මේ ලින්ක් එක දැන් ලැබෙයි ඔය අතර ගන්න අපිට ටෙලිෆෝන් නම්බරයක් හරි මොන හරි දෙයක් තෝන්නන්න දෙන්න පුළුවන් නේ ඊමේල් ඇඩ්‍රස් එකක් හරි ඔව් අපිට දෙන්න පුළුවන් ඉතින් මේ මේ ලින්ක් එක ක්ලික් කරොත් මේ ලින්ක් එක ක්ලික් කරොත් ඔයගලන්ව යොමු වෙනවා ඇප්ලිකේෂන් එකකට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකකට මේක සම්පූර්ණ කරාන් පස්සේ අපි ලැබෙන චිකුරාද බලාපොරොත්තු වෙනා මේ කෝස් එක සම්බන්ධයෙන් විශේෂිත වැඩසටහනක් ඔයගලන්ට සිදු කරන්න ඉතින් කැමති අය ඒකට යොමු වෙන්න පුළුවන් මේ लिंक के हरहा तीन एप्लीकेशन में का पूरा वाला इधर हम तरह का मामा दें यूम करने वाले अंत हैंडफोन नंबर का मोबाइल नंबर का एक हरहा वाले अंत अपने आये थे ने समग्र संबंध वेंडर पूरा संबंध वेला पहले जो लोग इस तरह मनोहारी आवश्यक है ये नंबर का हरहा वाले अंत लगाने पूरा इतने मामा वेंडर वेला තර කරන්න මොකද අපි ඒකට වෙනම වැඩසටහනක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. තවත් මොන හරි ගැටලු තියෙනවා නම් අපිට විනාඩි කිහිපයක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ පොඩි ගැටලුවක් යොමු කරලා තියෙනවා කෙනෙක්. අඩු වයසකින් තමන්ගේ ටාගට් වලට යන්න පුළුවන් හොඳම මාර්ගය මොකද්ද? ඒකට කරන්න ඕනේ වැඩපිළිවෙල පැහැදිලි කරන්න. කෙටියෙන් ඔබ දෙදෙනාගෙන් කවුරු හරි වැඩි වෙලාවක් ගන්න කියතින් අපි ඇත්තටම මේක පැහැදිලි කරා මේ 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 පැය පසුගිය පැය පුරාම අපි පැහැදිලි කරේ මේ කාරණේ හැබැයි ක්‍රිස්පි විදියට ෂෝට් ටයිම් ස්විට් අපි කියන්නේ කියතින් කිව්වොත් මම මේක කරොත් ඔයාලට යන්න බම ගන්න අමිත ගමු කියන අපට අනිවාර්යයෙන්ම පළවෙනිම දේ තමයි අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට හරි ලෝකේ ගොඩාක් දෙනෙක් ගත්තොත් එහෙම 80%ක් වැටෙන්නේ එක ගොඩකට 20%ක් ඉන්නවා ජීවිතය ජයග්‍රහණය කරලා තියෙනවා අන්නේ 120 මොනවද කරන්න කියලා අරගෙන බැලුවොත් එහෙම ඒගොල්ලෝගේ පළවෙනියම දේ තමයි කැපවීම. අධික කැපවීමක් තියෙනවා. පාන්දර නැගිටිනවා, රැවෙල නිදාගන්නේ. මේ මූලික මුල් කාලේ එහෙම කැප වුණාම අන්තිම කාලේ සැප වෙමින් ඉන්නකොලු. එක දෙවෙනි එක තමයි කුසලතාවල අපි එකේ ඉඳලා පහ වෙනකන් ග්‍රේඩ් කරොත් ගොඩක් අය තමගේ කුසලතාවය තුන්වෙනි තැනට ගෙනියලා නැතර වෙනවා. ඒ කියන්නේ එයා පොඩි එක්ස්පර්ට් කියන්නේ ස්පෙෂලායිස් වෙලා හැම ඕනම ප්‍රශ්නයක් ඒක ඇතුලේ විසඳ ගන්න පුළුවන්. හැබැයි බොහෝ පොඩි පිරිසක් තමයි ඒ තමන්ගේ ශේස්ත්‍රයේ ඉහළටම තමන්ගේ කුසලතාවේ වර්ධනය කරගන්නවා. අපි නිකන් ඕනම දෙයක් අපි හිතමු පරිගණකයක් අලුත් වැඩියා කරන කෙනෙක් එහෙම් මෙහෙම් ගැට ගහ ගන්න දන්න තැනට ආවන් පස්සේ අපි හිතනවා දැන් හරි කියලා. 80% ඔතන නතරලයිදී 120% යනවා ඒකේ කෙලවරටම ඒ අය ලෝකයේ ජය ගන්නවා. ඉතින් කෙටි කාලයකින් ඉස්සරහට යන්න නම් කැප වෙන්න තමන්ගේ ශේස්ත්‍රේ ඉගෙන ගන්න පුළුවන් උපරිමයට ඉගෙන ගන්න කුසලතාවේ වර්ධනය කරගන්න මම හිතනවා ඒ දෙක විනයයි ඒ දෙක එකතු වුණාන් පස්සේ ඔබට බොහොම ඉක්මනින් එතනට යන්න පුළුවන් මේ කෙටි වෙලාව ඇතුළත ගයන් ඔව් මොම ස්තුතියි අමිතගම ගේ මහත්මයා ඉතින් අපි මේ වැඩසටහන පැයකට පැයකට වඩා වැඩි කාලයක් අපි ගත කරා අපි පැයකට සංවිධානය කරේ ඔබතුමන්ලාගේ වටිනා කාලය වෙන් කරගෙන අපහා එකතු වෙලා අපගේ දුන්න පුතාලට නුනරුවන්ට යම් කිසි වැදගත් කාරණා කීපයක් අද දින අපිත් සමග එකතු වෙලා බෙදා ගන්නට ඔබලන්ගේ කාලය මේ විදිහට අප වෙත ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිපෝත අප වෙනවා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා අමිත ගමගේ මහත්මයාට ඒ වගේම මිලි ගුණවර්ධන මහත්මයාට අද දින මේ දේ කාලේ අපිට මේ කැප කළා. ඉතින් අපි නැවතත් දවසක මේ වගේ වැඩසටහනකින් හමු වෙනකොට අපි සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඇප්ලිකේෂන් එක ෆෝම් එක ෆිල් කරලා ඔගොල්ලෝගේ විස්තර අපිට යොමු කරලා ලබන පිටුරාද වැඩසටහනට ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක වැඩිදුර අපගේ ආයතනයේ තියෙන කෝස් එක වැඩසටහන අධ්‍යාපනික ප්‍රතිදාන ගැන වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් හැම දිනාටම සුබ දවසක්. ආයුබෝවන් ආයුබෝවන් නමදගමුලින් ආයුබෝවන් පිළිගන්නවා. තොන්ස්